එරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම මේ මොහොතේ පවතින ස්වභාවය සහ අප ජීවිතයේ ගත කළ යුතු ආකාරය සිහිපත් කරන්නේ අපේ අවබෝධය. ඒ නිවැරදි අවබෝධය තුළ අපට ජීවිතය දිනන්නට පුළුවන්කම ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපට කියා දුන්නේ නිවැරදි ජීවිතයක් වෙනුවෙන් මෙලොව පරලොව දිනන්නට ඒ අවබෝධය ජීවිතයට සමීප කරගන්න ආකාරය. බෞද්ධ රූපවාහිනී නාලිකාව පුරා පැය දෙකක් මෙතුම සද්ධර්ම දේශනාව විසුරුවා හරිමින් ඔබට මේ ජීවිත අවබෝධය ගෙන දෙන්න සූදානම්. දේශනා පවත්වන නම කියන්ට අවසරයි පූජනීය කෝරළයාගම සර්ණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ. අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු බවට පත් වෙනවා කහනා විට විසූ වසර එකකට පෙර මිය පරලොව ගිය එස් ආර් කමලාවතී මෑණියන් මාස දෙකකට පෙර මිය ගිය පීජී කුලරත්න පියාණන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න. එහෙමනම් මේ බලාපොරොත්තුව එලෙසිටු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මෙතැන් සිට දේශනාව ශ්‍රවණය කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස එල්ලාවල පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක අති පූජනීය අපි කවදත් ගුරු තත්ත්වයේහිලා සලකන අපේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධානව මේ අවස්ථාවට වැඩම කොට වදාළ ඇහැලියගොඩ මීනාන ශ්‍රී මුචලින්දාරාමාධිපති අති ගෞරවනීය අපේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අද දවසේ වැඩම කොට වදාළේ බොරළුවැව විහාරස්ථානයේ ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ ඒ වගේම මාගේ කල්යාණ මිත්‍ර
අති ගෞරවනීය අපේ මාතර මහින්ද ස්වාමින් වහන්සේ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම කුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩා නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්න අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වී මේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසය ධර්ම ශ්‍රවණානිසංසය ඒ වගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් රැස් කරගත් සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසය ඒ සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සදහවත් පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන බාලපඬිත කියන සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්නතුනේ විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව තුළින් කර්මය සහ එහි ඵලය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විශේෂ දේශනාවක් කරනවා. මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ සිදු කරනු ලබන්නේ අනාථපිණ්ඩික මහසිටුමා විසින් මේ ශාසනය වෙනුවෙන් පූජා කළ ජේතවනාරාම විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන බාලයා සහ පඬිතයා මනාව හඳුනා ගන්න ලක්ෂණ තුන බැගින් තියෙනවා බාලයාගේ බාල ලක්ෂණ තුනක් තියෙනවා පඬිතයාගේ පඬිත ලක්ෂණ තුනක් තියෙනවා කියන කාරණාව දේශනා කරමින් තමයි මේ ධර්ම දේශනාව භාග්‍යතුන් වහන්සේ සිදු කරන්නේ. එතකොට මේ සමාජයේ අපිට මේ ධර්ම කාරණාවට අනුව මනාව හඳුනගන්න පුළුවන් බාලයන් කවුද? පඬිතයන් කවුද කියලා. මෙතන බාලයන් කියලා සඳහන් කරන්නේ වයසින් බාලයන් පිළිබඳව නෙවෙයි. ඊළඟට පින්නතුනි සමාජයේ දිහා බලනවා වගේම තමන් පිළිබඳවත් කල්පනා කරන්න ඕනේ. මේ ලක්ෂණවලට අනුව
මම ඉන්නේ කොතනද කියලා. ඒකට අනුන් දිහා බලන්න කලින් තමන් ගාව ඉඳලම බලන්න ඕනේ. එහෙනම් බාලයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද බාලයාගේ ලක්ෂණ? මහණෙනි මේ බාල පුද්ගලයා කයින් දුසිරිත කරනවා. වචනෙන් දුසිරිතෙහි යෙදෙනවා. එතන ඔහුගේ වචන දුස්චරිතයට බර. සිතින් ඔහු දුසිරිතෙහි යෙදෙනවා. කායිකව දුසිරිතෙහි යෙදෙනවා. වාචසිකවත් දුසිරිත පාවිච්චි කරනවා. මානසිකවත් දුසිරිත ආකාරයෙන් නොගැලපෙන ආකාරයෙන් හිතනවා. කියන කාරණා තුන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද කායික දුස්චරිත? අපි කයින් කරන වැරදි තුනක් තියෙනවා. වචනයෙන් කරන වැරදි හතක් තියෙනවා. සිතින් හිතන වැරදි නැත්නම් සිතින් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. කායික දුස්චරිත ගණයේ තියෙනවා. මුසාවාදේ, පරුස වචනේ, පිසුණු වචනේ, සම්පප්‍රලාපය, වාචචික්සික දුස්චරිත හැටියට තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි, සිතින් කරන දුසිරිත අතර තියෙනවා. එතකොට මේ සමාජයේ මේ සිතින් කයින් වචනයෙන් කියන තිදුරින් වැරදි කරන පුද්ගලයන් අපි දකිනවද? ඔවුන් සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට බාල පුද්ගලයෝ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට දේශනා කරන්නේ මොනතරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ කැපකිරීම කළාද? තමන් වහන්සේගේ අතට ලැබුණ නිවන දීපංකර පාදමූලයේ නියත විවරණ ලබන වෙලාවේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හතරපද ගාථාවකින් අනුශාසනා කළා නම් දෙවෙනි ගාථා පදේ දේශනා කරලා තුන්වෙනි ගාථා පදේ දේශනා කරන්නත් කලින් සිව්පිලි සෙමියා සහිතව සියලු අභිඥා සහිතව මහ රහත් භාවයට පත් වෙන්න තරම් මහා වාසනා ගුණයක් තිබිලා ඒ අවස්ථාව අත්හැරී ඔබ මම අපි වගේ මේ සසර දුක් විඳින අහිංසකයන් පිළිබඳව අනුකම්පාවයි. ඒ අවස්ථාවෙන් පස්සේ තමන් වහන්සේට තනියම මේ සංසාරයෙන් එතර වෙන්න ලැබිච්ච අවස්ථා කෝටි ප්‍රකෝටි ගණන් උන්වහන්සේ අත්හැරියා. මහා කල්ප අසංඛ්‍ය 400,000,000 මේ තරම් අති දීර්ඝ කාලයක් මේ සංසාරේ වචනවලින් කියලා ඉවර කරන්න බැරි තරම් මහ දුකක් වින්දා. ඒ සම්මා සම්බුද්ධත්වයේ වෙන්නේ ලෝක සත්වයා සංසාරයෙන් එතර කිරීම වෙන්නේ. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ සෑම බණ පදයක් පදයක් ගන්න අපිට දේශනා කරන්නේ එක වචනයකට උන්වහන්සේ මේ සසර කොයිතරම් දුක් විඳිනවද? එක වචනය වෙනුවෙන් මේ සංසාරේ කොච්චර දුක් විඳලා තියෙනවද? අපි වෙනුවෙන් එහෙම කැපකිරීම කරපු වෙන කවුරුවත්ම මේ ලෝක ධාතුවේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මනාව සර්වඥතා ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන මේ සංසාරේ ස්වභාවය තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ වචනයට අනුව ශ්‍රද්ධාව උපදවන භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ගරු කරන අපේ ජීවිත නිවැරදි කරගන්න අපි රැඳවල් වෙහෙසුනේ. මොකද මේ කැපකිරීම අපේ නිසා.
එහෙමනම් මේ බාලයාගේ බාල ලක්ෂණ අපි ළඟ තියෙනවනම් අපි වහාම මේ දුර්ගුණ වලින් ඉවත් වෙන්න කල්පනා කරන්න ඕනේ. ඒක හැබැවින්ම අපේ සසරට යහපතක් වගේම ඒක භාග්‍යතුන් වහන්සේට කරන මහා උපහාර පූජාවක්. භාග්‍යතුන් වහන්සේගේ මේ වීර්ය කැපකිරීමට අපි කරන මහත් වූ ගෞරව දැක්වීමක් බවට පත් වෙනවා. මේ ධර්මය එක්ක අපි ජීවත් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා එහෙමනම් දැන් බාලයා කවුද? බාලයාගේ ලක්ෂණ මොනවද? ඔහු සිතින් නැත්නම් කයින් වචනින් සිතින් මිත්‍ති දොරින් වැරදි කරන පුද්ගලයා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊට අනුව මේ ලෝක වශයෙන්ම ඔහු ලබන ප්‍රතිඵල තුනක් තියෙනවා කියලා. පළවෙනි කාරණාව තමයි සමාජයට යනකොට ඔහුට මහා බයක් සහ ලැජ්ජාවක් ඇති වෙනවා. මේ තිදොරින් වැරදි කරන පුද්ගලයාට සමාජයට යනකොට පිරිස අතරට යනකොට බයක් සහ ලැජ්ජාවක් ඇති වෙනවා. පිරිස රැස් වෙලා ඉන්න තැන් වලට යන්න අකමැත්තක් තියෙනවා. එහෙම සඳහන් කළේ මේ පංච දුෂ්චරිතේම කරන කෙනෙක්. දැන් බාලී කියන්නේ එහෙමයි. පංච දුෂ්චරිතේම කරන කෙනෙක්. මේ බොහෝ වැරදි කරන්නේ හොරෙන්. සමහර අය ප්‍රාණඝාතය වගේ වැරදි එලි පිටම කරනවා. සමාජ වරකම් කිරීම කොහොමද හොරෙන් කරන දෙයක්? වැරදි කාම සේවනයේ වගේ දේවල් හොරෙන් කරන දේවල්. සමහර ප්‍රාණඝාතක් තියෙනවා හොරෙන් කරන දේවල්. සමාජ මිනිමෙරුම. එහෙම නැත්නම් අනුන් ඇතික දෙදි කරන සතෙක් ගෙනහිල්ල මරණයටපත් කිරීම. මේ වගේ දේවල් හොරෙන් කරනවා. එතකොට තමන් සමාජයට ගියහම එතන ඉන්න පිරිස දෙන්නේ ඔහු දිහා බලලා නැවත ඔවුනොවුන් දිහා මූණ බලලා මොනවා හරි කතා කළොත් සමහරවිට මේ ඔහු ගැන නෙමෙයි කතා කරන්නේ. නමුත් ඔහුගේ හිතේ සැකයක් උපදිනවා. මම කරපු අහවල් වැඩි මේ දන්නවද? ඒ ගැනද මොවුන් මේ කතා කරන්නේ? නැත්නම් ඔහු දිහා බලලා අහක බලන ගමන් සිනහ වුණොත් ඒතර තමන් කරපු වැරදි තමන්ට හිතෙනවා ඒව දැනගෙනද මේ වගේ පිරිස අතරට යනකොට මහා අපහසුතාවයකට මේ පුද්ගලයාපත් වෙනවා. මේක තමයි සමාජයට යනකොට ਉਹ අපහසුතාවයකටපත් වීම. තව ඉතින් ඒ සම්බන්ධයෙන් ඕනතරම් කරුණු ප්‍රකාශ කරන්නත් පුළුවන්. තමනුත් එහෙමනම් ඒ වගේ අද්දකීම් තමන්ට ඕන තරම් තියෙනවා. එහෙනම් කෙනෙකුට කේලමක් කියලා තිබුණොත් පෞල් ආරවුල් ඇති කිරීමක් කරලා තිබුණොත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් පස්සේ කාලේ ඒ වගේ ප්‍රශ්න ගැටළු වලට ඔහු මුහුණ පානවා සමාජය තුළ. මේ තමයි ලබන පළවෙනි ප්‍රතිඵලය. දෙවෙනි ප්‍රතිඵලය තමයි සමාජයේ ඔහුට දකින්න ලැබෙනවා රජ්ජුරුව සමහර අයට කරලා තියෙන දඬුවම්. අතීතයේ වැරදිකාරී රජ්ජුරුවන්ට මුණ ගැහුණාම රජ්ජුරුව දෙතිස් වදබන්ධනයකට ඔහු ගොදුරු කරනවා. එතකොට ඒ වාගේ වදබන්ධනයට ලක් වෙලා ඉන්න අය දැක්කහම මේ පුද්ගලයාට බොහොම බය හිතෙනවා. මමත් රජුරුවන්ට අහු වුණොත් රාජපුරුෂෝ මමත් අල්ලගෙන රජු ඉදිරියට පැමිණෙව්වොත් මට මේ වගේම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මොනවද රජුරුව දීලා තියෙන දඬුවම්? සදාන් කරනවා වැරදි කරුවේ රජු ඉදිරියට පැමිණෙව්වහම සමහරලාට රජු අණ කරනවා තමන්ගේ සේවකයන්ට ඔහුට කසයෙන් පහර දෙන්න කියලා.
මේ කසයෙන් පහර දෙනවා කියන කාරණාව මේ කාලේ අපි වැඩි දන්නේ නැහැ. මොකද කසයෙන් පහර දීම මේ කාලේ සිද්ධ වෙන්නේ නැති නිසා. සඳහන් කරන්නේ මේ කසයෙන් පහර දුන්නාම හැම ගැළවිලා ඒ කසයට එනවා. දෙවනි පාරක් පහර දුන්නාම මාංශයක් ගැළවෙනවා. මෙතරම් මේ කස පහර බොහොම සැහැල්ලු. ඉතින් කසෙන් සමහරලාට 500ක් ගන්න කියලා කියනවා. තව සමහර වෙලාවක වේ වලින් පහර දෙන්න කියලා නියම කරනවා. වේ වලින් පහර දීමත් බොහෝම වේදනාවක්. කස පහරට වඩා වේදනාව තියෙන නිසානේ කසයට වඩා වේදනාව වේ වලින් පහර දෙන්න කියලා. එතන මේ වේ වල පහර සමහරට අපිටත් ලැබෙති. දෙමව්පියන්ගේ සමහරලාට ගුරුවරුන්ගේ හැබැයි අපි දන්න වේවැල ගැන නෙමෙයි මෙතන කියන්නේ. අපි වේවැල කියලා කියන්නේ බොහොම කුංචි වැලකට. නමුත් මෙතන වේවැල් කියලා කියන්නේ කොසු මිටක් වගේ ලොකුයි කියලා සඳහන් කරලා තියෙනවා. වේවැල්. අන්න එහෙම වැලකින් තමයි පහළදෙන්නේ. ඊළඟට රජු නියෝග කරනවා තවත් නොයෙක් දඬුවම් කසෙන් පහර දෙනවා වේ වැලෙන් පහර දෙනවා ඊළඟට රජුණු නියම කරපු තවත් දරුණු දඬුවම් තියෙනවා ඒ අතර කෙටි පොලු කෑල්ලකින් පහර දෙනවා මතක මේ කෙටි පොලු කෑල්ලකින් කියලා කියන්නේ මේක බොහොම තද පහරක් සමහරවිට අපි දකින්නවා පොලිසිය මහත්තුරු අතේ දෙනවා බැටන් පොල්ලක් කියලා අන් ඒ වගේ කෙටි පොල්ලකින් පහර දෙන්න කියලා කියනවා. ඊටත් වඩා දරුණු දඬුවමක් තමයි බොරළු අරගෙන ඇවිල්ලා වැරදි කරුවගේ හිසට දාලා මේ බොරළු වලින් හිස අතුල්ලනවා. කෙස් ගැලවිලා, හම ගැලවිලා, මස් ගැලවිලා, ඔලු කට්ට පෑදිලා හග්ගෙඩියක් වගේ සුදු වෙලා දිලිසෙනකන් බොරළු වලින් ඔළුව අතුල්ලනවා. හැබැයි මේවා අහගෙන ඉන්නකොට අපිට තවත් වචන විතරක් වගේ. නමුත් හිසට බොරළු දාලා අතුල්ලනකොට දැනෙන වේදනාව කොහොමද කියලා අපි අපේ ජීවිතේ අත්විඳලා නැහැ. කෙස් ගැලවෙනකොට, හම ගැලවෙනකොට, මස් ගැලවෙනකොට කොහොම වේදනාවක් ඇද්ද කියන කාරණාව හිතලම තමයි තේරුම් ගන්න ඕනේ. රජු එතනින් එහාට තවත් ඊටත් වඩා දරුණු දඬුවමක් තියෙනවා. මේ හිස් කබල ගලවනවා. අපි හිස් කබල ගලවන්න පුළුවන් අපි දන්නවා සත්කම් කරනකොට සමහරට හිස් කබල අයින් කරනවා. එimhe හිස් කබල ගලවලා ඇතුළට කාඩි ලුණු පුරවනවා. ලුණු පුරවලා වහනවා. එතකොට වෙන්නේ මොකද්ද කියන කාරණාව හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ යකඩ අඬුවෙන් මුව විවර කරලා අණු දෙක පාත් කරන්න බැරි වෙන්නේ ආධාරකයක් තියෙනවා. දත් ඇඳට ආධාරකයක් තියහම ආය අණු පාත් කරන්න බැහැ. ඉතින් ආධාරකයක් තියෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ පහනක් පත්තු කරලා කට ඇතුලේ තියෙනවා ඉතින් හිතලා බලන්න වේදනාව කොහොමද කියන්නේ පහනක් කට ඇතුලේ දැල්වෙනකොට මේ රජුණෝ නියම කරපු තවත් තියෙනවා තව වෙලාවක රජුණෝ නියෝග කරනවා මේ වැරදි කරනවාගේ අත් මනාව තෙල් පොඟවපු රෙදි වලින් හොඳට ඔතන්න කියලා. හොඳට රෙදි වලින් ඔතලා ඔතලා මේ ඇඟිලි අගින් අර රෙදි කෑල්ලට ගිනි දල්වනවා. රෙදි ගොඩක් ඔතලානේ තියෙන්නේ. හම පිලිස්සලා, මස පිලිස්සලා, නහරවැල් පිලිස්සලා, ඇටකොටුවක් පිලිස්සලා
අර සුවඳ කූරක් දෙවි දෙවි අළු වැටෙනවා වගේ පුළුස්සනවා. එතන ඌරපත්ත ගාවට එනකම් පිලිස්සුනා. මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. නමුත් ඔහු කොහොම වේදනාවක් විඳිනවද? සමහරලාට මුළු ශරීරයේම රෙදි වලින් උතල ඒ විදිහට ඉකින් තියෙනවා. එහෙම වදයක් දීලා තියෙනවා. ඊට අමතරව එක කණක් කපලා තියෙනවා. කණ කපලා ඔහු සමාජයෙන් නිදහස් කරාම සමාජයේ මිනිස්සු හැමෝම දැනගන්නවා මේ කණ කපලා දෙන රජුරෝ. ඒ කියන්නේ මේ ඉන්නේ අපරාධකාරී. මිනිස්සු කවුරුවත් උඹට කැමති නෑ. යන යන තැන ප්‍රතික්ෂේප වෙනවා. අපරාධ කරුවන් අතර ප්‍රතික්ෂේප නොවුනට සාමාන්‍ය මිනිසුන් අතර ඔහු ප්‍රතික්ෂේප වෙයි. ඉතින් ඒ හින්දා ඔහු සමාජයට යන්න බැරි වෙනවා. රජුගේ සමහරලාට කන් දෙකම කැපුවා. තව වෙලාවක රජුගේ නහයත් කපලා දානවා. තව අවස්ථාවක එකාතක් තව කෙනෙකුගේ ඒකාතක් සහ එක පාදයක් සමහරලාට අත් දෙකම සහ පාද දෙකම කපන්න නියෝග කරනවා. සමහර වෙලාවට හිස ගසා දාන්න කියලා නියෝග කරනවා. ඉතින් මේ දඬුවම් අතරේ පහසුම දඬුවම හිස ගසා දැමීමද කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ වගේ දරුණු වදබන්ධන වලට වැරදිකාරයන් අපරාධකාරයන් රජු ළඟට පමුණුවහම රජු ලබා දීලා තියෙනවා. එතකොට ඒ දඬුවම් වලට සුදුසු බාල ක්‍රියාවල යෙදෙන යම් පුද්ගලයෙක් ඉන්නවනම් මේ දඬුවම් කරලා තියෙනවා දැක්කහම ඔහුට මහා බයක් හිතේ උපදිනවා. මම මේ වාගේ වැරදිවලට සුදුසුකම් තියෙන කෙනෙක්. හැබැයි රජුට රාජපුරුෂයන්ට මම අහු වුණොත් මට අනිවාර්යෙන් මේ වාගේ දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා ඔහු සමාජයෙන් වහන් වෙලා නිතරම මහ බීතියෙන් තමයි පසු වෙන්නේ. ඒ බාලයා මේ ලෝකේ ලබන දෙවනි ප්‍රතිඵලය. තුන්වෙනි ප්‍රතිඵලය තමයි ජීවිතයේ අග්ගිස්සර ගිහින් වයෝවෘද්ධ තත්ත්වයේ නිසා බොහෝ දෙනා එක්තැන් වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා. නැගිට ගන්න බැරි වෙනවා. වැඩපල කර ගන්න බැරි වෙනවා. සමහර කෙනෙක් මාස ගණන් සමහර කෙනෙක් අවුරුදු ගණන් එක්තැන් වෙලා ලෙඩ ඇඳීම වාසය කරන කාලයක් තියෙනවා. සඳහන් කරනවා පිළිතුරේ ඒ කාලෙට තමන්ට පුළුවන් කාලෙ තමක් කරපු වැරදි දේවල් ඔහුට නිතර නිතර මතක් වෙනවා කියලා. දැන් සමහර වෙලාවට මීට අවුරුදු ගානකට කලින් අපි අතින් කෙරිච්ච සමහර වැරදි මේ වෙනකොට අපිට අමතක වෙලා තියෙන්න පුළුවන්. නමුත් අර වාගේ අවස්ථාවකදී ඒ අමතක වෙලා තියෙන වැරදි පව මතක් වෙනවා. කොයි වගේද කියලා සඳහන් කරනවා. ඉර බැහැල යනකොට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් තියෙන පර්වතයක හෙව නැල්ල බොහොම වේගින් අනිත් පැත්තට පැතිරෙනවා. සූර්යා බැහැල යනකොට හෙව නැල්ල අනිත් පැත්තට බොහොම වේගින් පැතිරිලා යනවා. මොකද සූර්යා ඒ තරම් වේගින් ගිලිනවා. අනේ සෙවනල්ල යම්සේ පැතිරිලා යනවාද මේ එක්තැන් වුණ කාලෙට තමන් කරගත්ත වැරදි තමන්ට ආපහු මතක් වෙන්න පටන් ගන්නවා. හැබැයි මතක් වෙන එක මොහොතක්වත් ඔහුට සතුටුදායකද? සමහර වෙලාවට වැරදි කරනකොට හිනා වෙවි කළා සතුටු වෙවි කළා මහා ලොකු වීර ක්‍රියාවක් කළා වගේ තමන්ගේ අයත් එක්ක කතා කළා. ඒකෙන් දේශනා කළේ මදුවා මඤ්ඤති බාලු
මේ බාලයට පව කරනකොට හරියට නිකන් මේ පැණි අනුභව කරනවා වගේ දැනෙනවා. විදගම මහා මෛත්‍රී හාමුදුරු භාග්‍යතුන් වහන්සේගේ මේ දහම් පදයෙන් කරන කලට පව මිහිරිය මිසී කියලා සඳහන් කරනවා. පව කරන කාලය හරි මිහිරිය. නමුත් ආපහු ආදීනව සිහිපත් වෙනකොට ඒක කියාගන්න බැරි මහා දුකක් බවට පත් වෙනවා. ඒක වෙන කාටවත් කියන්නත් බෑ සමහර දුක්. මොකද තමන් කරපු සමහර වැරදි සමහර ඒවා බිරිඳට හොරෙන් කරපු වැරදි. සමහර ඒවා ස්වාමියාට හොරෙන් කරපු වැරදි. සමහර ඒවා බිරිඳට දරුවන්ට සමාජයට හොරෙන් වහන් වෙලා කරපු දේවල්. දැන් කාට වහන් වුණා? තමන්ගේ හිතට වහන් වෙන්න බෑනේ. ඒ නිසා තනියම කල්පනා කර කර තනියමම විඳවනවා. පින්නතේ අනිත් කාරණාව තමයි අපි වයසට ගිහිල්ලා ඔය වාගේ තත්වයකට පත් වුණාම අපේ දරුවෝ බොහෝසේ අපිට උපකාර කරනවා. නමුත් 24 පැයම දරුවන්ට අපි ගාවට වෙලා ඉන්න බෑනේ. නාවනවා නම් නාවලා අන්දවල පළන්දවල එක් තැන් කරලා කෑම බීම ටිකක් සමහරලා කවලා ළඟට දීලා ඒ අයගේ තව බොහෝ කටයුතු තියෙනවා. ඉතින් මේ කාලේ නම් ගුවන් විදුලිය රූපවාහිනී 24 පැයම වගේ බණ අහන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කරන හොඳම වැඩේ තමයි ධර්ම දේශනාවකුත් ශ්‍රවණය කරන්න අවස්ථාව සලස්සලා දීලා තම තමන්ගේ වැඩවල ඉඳලා. නමුත් මේ දේශනාව ඇතුලේ මනුස්ස ජීවිතයක තියෙන දුර්ලභ බව, මනුස්ස ජීවිතයක තියෙන වටිනා බව, බුද්ධෝත්පාදයක තියෙන දුර්ලභ බව, බුද්ධෝත්පාදයක ලබාගත් මනුස්ස ජීවිතයක තියෙන ශ්‍රේෂ්ඨත්වය, අකුසල්වල විපාක, කුසලයේ විපාක, මේ සියලුම දේවල් පැහැදිලි කරමින් දවස පුරාම ධර්මදේශනා විකාශනය වෙනවා. ඔබ හිතනවද බාලයෙකුට මේ ධර්මදේශනා වහන් සැනසෙන්න පුළුවන් කියලා? පෙර කරපු වැරදි ඔහුටම ආවර්ජනීය වෙමින් වෙමින් ඔහු මේ වෙනකොටත් මහා දුකක් අනුභව කරනවා. හැබැයි තමන්ට වැටහෙනවට වඩා මේ දේශනාව තුළින් ඒ ගැන කරුණු කියවෙනකොට මේ වටිනා ජීවිතයක් මටත් තිබුණා. ශ්‍රේෂ්ඨ වූ බුද්ධාන්තරයේ මටත් ලැබුණා. නමුත් මට ඒ ඵල ලබන්න ඵල නෙලන්න බැරි වුණා. දැන් නම් මහා ලොකු ආසාවක් ඇති වෙනවා සිල් ගන්න යන්න. දැන් පුදුමාකාර ආසාවක් ඇති වෙනවා බුදුන් වඳින්න. කියා ගන්න බැරි තරම් ආසාවක් ඇති වෙනවා දන් දෙන්න. නමුත් දැන් නැගිටලා යන්නද? දුවල පැනල කරන්නද? නමුත් දැන් කොච්චර හිතේ ආසාව උපන්නා. ඒ දේවල් කරගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අරට වඩා දුකට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. බාලයා තමන් කරපු වැරදි පිළිබඳව මෙහෙම දුක් විඳලා හිතින් මානසිකව තැවිලා 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 මරණින් මත්තේ සතර අපායෙන් උපදිනවා. අපායවල හතරක් තියෙනවා. නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය කියලා. වර්තමානයේ සමහර අය මේ අපායවල පිළිගන්නේ නැහැ. කවුද දැක්කේ? කොහෙද තියෙන්නේ? කවුද ගියේ? එහෙම අහන අය සමාජෙ බොහෝම ඉන්නවා. මේ ධර්ම කාරණාවක් යමෙකුට සැක සහිතයි කියලා කියන්නේ ඔහුට තාම බුදුන් සරණවත් නැහැ කියන එක. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවනේ සැක කරන්නේ. සර්වඥතා ඥාණයෙන් දැකලා මේ දේශනාව කරන්නේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ කිසිම දෙවියෙක් බ්‍රහ්මීයෙක් මාරේ
මට ඇවිල්ලා කියපු කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. සර්වඥතා ඥාණයෙන් මනාව ප්‍රත්‍යක්ෂ කරගෙනයි දේශනා කරන්නේ. ගෙවල් දෙකක් අතරමැද්දේ ඉන්න පුජ්‍යලේකුට මේ ගෙවල් වලින් එළියට යන අය එළියේ ඉඳලා ගෙවල් ඇතුළට යන අය මනාව පේනවා වගේ මනුලෝ ඉඳලා නිරේට යන අය මනුලෝ ඉඳලා සුගතියට යන අය භාග්‍යතුන් වහන්සේ මනාව දකිනවා ඒ නිරේ ස්වභාවයත් සුගතියේ ස්වභාවයත් භාග්‍යතුන් වහන්සේ මනාව දැනගෙනම තමයි අපිට මේ කරුණ පැහැදිලි කරන්නේ අසීමාන්තික අනුකම්පාවකින් එමනම් සතර අපායක් තියෙනවා මේ සතර අපායේ නිරය කියලා කියන්නේ අපි ඔය කියන සාමාන්‍ය අපාය දැන් තිරිසන් ලෝකය කියලා කියන අපි තිරිසන් අපාය කියලා කියනවා නෙවෙයි නමුත් අපාය කියලා ප්‍රධානව කියන කාරණාව තමයි නිරය කියලා කියන්නේ එතන නිරයටම අපාය කියලා කියනවා එතන භාග්‍යතුන් වහන්සේ වෙනම පැහැදිලි කරනවා ප්‍රධාන නිරය ලෝක අටක් තියෙනවා කියලා. මිනිස්සු ජීවත් වෙන මේ මහ පොළොවේ යට මිනිස්සු ලෝකෙට යටින් ප්‍රධාන අපායවල අටක් තියෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචය කියලා. නිරය ලෝක අටක් තියෙනවා මේ සෑම මහ නිරයකම හතර පැත්තේ කුඩා කුඩා නිරේවල් හතර හතර තියෙනවා එතකොට එක මහ නිරයක් වටේට අනු නිරේවල් 16ක් තියෙනවා 16 මගින් අටක් වුණහම අනු නිරේවල් 128ක් තියෙනවා මහනිරේවල් 8යි මේ සියලුම නිරේවල් 136ක් කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ නිරේවල් වල තියෙන දුක භාග්‍යතුන් වහන්සේ දුක කොයි තරම්ද ඒ නිරේවල් වල ආයු කාලය කොපමණද මේ කාරණාවලුත් මනාව දේශනා කරනවා නිරය ලෝක ගැන පැහැදිලි කරනකොට දිව්‍ය ලෝක ගැන පැහැදිලි කරනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. නිරයවල් 8ක් තියෙනවා. එතන පැහැදිලි කරනවා අදුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකී. චාතු මහරාජිකේ. දෙවි රජවරු 4 දෙනෙක් ඉන්නවා. ඒකටයි චාතු මහරාජික කියලා කියන්නේ. මේ දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයු ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා මනුස්ස වර්ෂ වලින් අවුරුදු 190ක් කියලා. චාතු මහරාජිකේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 190ක්. නමුත් ඒක නිරයත් ඒක ගලපලා දේශනා කරනවා සඳහන් කරලා තියෙනවා. මේ 190 අඩුම ආයුෂ තියෙන අපායට එක දවසයි කියලා. ඒ කියන්නේ සංජීවයේ. සංජීවයේ එක දවසකට අවුරුදු 190යි. මනුස්ස වර්ෂ 190ක්. එතකොට 190 ඒවා 360ක් සංජීවයට එක අවුරුද්දයි. 190 ඒවා 360ක් සංජීවයට එක අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. එහෙම තමයි අපිට සංජීවයේ ආයු ප්‍රමාණය ගණනය කරන්න වෙන්නේ. දෙවෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය 30යි. සක්‍ර දේවේන්ද්‍රයන් වැඩ වාසය කරන දිව්‍ය ලෝකය. සඳහන් කරන ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයි. හැබැයි මේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂේ දෙවනි අපායට එක දවසයි. තුන්වෙනි දිව්‍ය ලෝකයේ යාම
යාම දෙවියන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 14 කෝටි 40 ලක්ෂය. මේ ආයුෂයේ තුන්වෙනි අපායට එක දවසක්. හතරවෙනි දිව්‍ය ලෝකෙ තුසිත. මනුස්ස වර්ෂයෙන් ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂය. මේ ආයු ප්‍රමාණය හතරවෙනි අපායට එක දවසක්. පස්වෙනි දිව්‍ය ලෝකෙ නිර්මාණ රත්නය. තමන්ට කොහොම රූපයක්ද තියෙන්න ඕනේ? තමන්ට කොහොම ආවරණද ලැබෙන්න ඕනේ? තමන්ට කොයි වගේ මාලිගාද තියෙන්න ඕනේ? තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ සැපය නිර්මාණය වෙන තැන. නිර්මාණ රති කියලා කියන්නේ ඒකයි. මේ නිර්මාණ රති දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂය. හැබැයි ඒ ආංශයේ පස්වෙනි අපායට එක දවසයි. හයවෙනි දිව්‍ය ලෝකයේ පරිණිම්බිත වස වර්ති. මනුස්ස වර්ෂයෙන් ආයු ප්‍රමාණය අවුරුදු 921 කෝටි 60 ලක්ෂය. මේ හයවෙනි අපායට එක දවසයි. දිව්‍ය ලෝක තියෙන හයයි. හැබැයි අපායවල 8යි ප්‍රධාන වශයෙන්. හත්වෙනි අපාය ආයු කාලය දක්වලා තියෙන අන්තර්කල්ප භාගයයි කියලා. අටවෙනි අපාය අවීචි. අවීචි ආයු ප්‍රමාණය අන්තර්කල්ප 1යි. සඳහන් කරනවා අන්තර්කල්පයකට මනුස්ස වර්ෂ කොච්චරක් තියෙනවද? අසංඛ්‍ය 86,40,000 අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගන්න. එතකොට 1.140 ඒවා 86,40,000 අවීචී ආයුෂ. ඒකෙන් භාගයක් හත්වෙනි අපායට අංශය. එතන මේ නිරේවල් වල තියෙන ආයු කාලය කොච්චර දිගයි? නම් මිනිස්සු පින්කම් කරලා ගිහිල්ලා සැප විඳින දිව්‍ය ලෝක වල ආයු කාලය මීට සමානව කොයි තරම් අඩුද? එතකොට මේ අපායවල කියලා කියන්නේ පින්නතේ දැන් මරුණොත් උපදින තියෙන්නේ. දැන් කොස්මටික ගියොත් උපදින්න තියෙන තැන්. වැඩි වෙලාවක් යන්නේ නැතුවම උපදින්න පුළුවන්. ඒ කියන්නේ ඇහි පිල්ලම් ගන්න මාත්‍රේ මෙහෙන් ප්‍රාණ වායුව පිට වෙනවා එක්කම පහළ වෙන්න තියෙන තැන. මැරෙලා බෝකන් ගිහින් උපදින්න තැන්. ඉතින් ආන් එවන් නිරේවල් වල උපදිනවා මෙත්තිදොරින් වැරදි කරපු බාල පුද්ගලයා. පින්නතේ සඳහන් කරනවා මේ අවීචිය වගේ මහ නිරේවල් නිරිසත්තුන්ගෙන්ම පිළිදෙතියි. හැම නිරයක්ම හරියට සත්වයාගේ මහ උඩින් අබ දැම්ම බිම වැටෙන්නේ නැති තරම්. එහෙම නැත්නම් තව උපමාවක් සඳහන් කරනවා. අපි ඊයන් උණු කරලා කිසියම් නලයකට වැක්කුනොත් ඒ නලය අතුරු සිදුරු නැතුව ඊයන් වලින්ම පිරෙනවා. ආන් ඒ වගේ මේ මහ නිරේවල් අතුරු සිදුරු නැතුව නිරිසත්තුන්ගෙන් පිරීලා තියෙනවා. මොකද ලෝකෙ සිතින් කයින් වචනයෙන් යහපත් දේවල් කරන අය අඩුයි. අයහපත් දේ කරන අය තමයි වැඩි. තව විදිහකට සඳහන් කළොත් ලෝක ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් බාලයි කියන අය. සුළුතරයයි පණ්ඩිතයි. එහෙනම් මේ නිරේවල් හැමදාම පිළිලා තියෙනවා. යම් කෙනෙක් නිරේට ගියහම මුලින්ම පංච වදයකට භාජනය කරනවා කියලා සඳහන් කරනවා.
මේක තව දීර්ඝ විස්තර දේවදූත සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. මේ පංච වදයකට භාජනය කරනවා කියලා සඳහන් කරාම මේ නිරය තනිකරම හැදිලා තියෙන යකඩ වෙයි. එතකොට කෙනෙක් අහන්නේ රූපං කවුද යකඩ අරන් ගිහින් නිරේවල් හැදුවේ උච්චරයට කියලා. සැබවින්ම මේවා ස්වභාව ධර්මයේ නිර්මාණ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට කරන හොඳ වැඩ නරක වැඩ මේ ස්වභාව ධර්මයේ තුල මනාව තැම්පත් වෙලා තියෙනවා. යම් දවසක අපි මේ ලෝකේ අත්හරිනවාද? එදාට අපි පිළිබඳ සීල තොරතුරු යා යුතු තැන් වලට අපි එන්නේ කලින් ගිහිල්ලා ඉන්නේ. මෙලව අත්හරිනවත් එක්කම තීරණය වෙලා ඉවරයි. අපි යන්නේ කොහොමද කියලා. ඊළඟ උපත කොහොම එකක්ද කියලා. පිටතින් සඳහන් කරනවා මේ පින් පව් වල තියෙනවා සංස්කරණය කිරීමේ ලක්ෂණ. විශේෂයෙන් පැහැදිලි කරලා තියෙන කරුණ සංස්කරණය කිරීමේ ලක්ෂණය පින්පව් වල තියෙනවා කියලා. එතකොට අපි මේ ලෝකේ බොහෝ දේවල් සංස්කරණය කරනවා. අපි බොහෝ දේවල් සංස්කරණය කරනවා. පින්පව් අපි සංස්කරණය කරනවා. අපිට ලැබිලා තියෙන රූපේ අපිට ලැබිලා තියෙන වර්ණේ අපට ලැබිලා තියෙන ධන සම්පත් අපට ලැබිලා තියෙන දුවාදරුව අපිට හම්බ වෙන මව්පියෝ අපිට හම්බ වෙන සහෝදර පිරිස් මේ ලෝකේ අපිට ලැබිලා තියෙන හැම දෙයක්ම පෙර මම විසින්ම සංස්කරණය කරගත් දෙයක්. කෙටියෙන් කියුවොත් මේ මුළු ජීවිතේම මමම සංස්කරණය කරගෙන මේ අද බොහෝම දුකට කනගාටුවට පත් වෙනවා. සමහර කෙනෙක් කියනවා මට මේ වගේ දරුවෝ නිවන් දකින්න තුරේපා කියලා. සමහර කෙනෙක් හිතනවා මට මේ වගේ දෙමව්පියෝ ආයේ කවදාවත් හම්බෙන්න එපා කියලා. මට මේ වගේ සහෝදර පිරිස් ඒ වගේම මේ වගේ ප්‍රදේශයක ජීවත් වෙන්නේ නිවන් දකින්න තුරු ආයෙ නම් ලැබෙන්න එපා කියලා. අහවල් අයට තියෙන සැප සම්පත් මට නෑනි කියලා අඬන අය තියෙනවා. නමුත් ඇත්තටම මේ ජීවිතේ අරගෙන ඇවිල්ලා අවශ්‍ය දේවල් හරිහම්බ කරගන්න මේ සියලු කටයුතු කළේ මමමයි. මමමයි මේ සියල්ල කරගෙන තියෙන්නේ. ඒකට පස්සේ වෙන කෙනෙකුට චෝදනා කරලා හරියන්නේ නෑ. ඒකයි මේ පින් පව් වල තියෙනවා මනා සංස්කරණ ලක්ෂණය. මම කරපු කුසල් අකුසල් වලට අනුව තමයි මේ ජීවිත ලැබෙන්නේ. ඉතින් ආගේ නිසා අපි මෙලව අත්හරිනවත් එක්කම තීරණය වෙනවා යන්නේ කොහාටද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පංච වදයකට භාජනය කරනවා කියලා කියහම මේ යකඩින් මේ නිරේ ස්වභාව ධර්මයේ විසින්ම හදලා තියෙන්නේ. වැරදි කරුවන්ට දඟුවන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට මනාව පංසිල් පිළිබඳව දේශනා කළා. සර්වඥතා ඥානයෙන්ම තමයි භාග්‍යතුන් වහන්සේ මේ සියලු කරුණු දැනගෙන අපිට දේශනා කළේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ අපිට කරන්න කලින් අබුද්ධෝත්පාද කාලවල යමෙක් ප්‍රාණඝාත කළොත් නැත්තම් මේ සිල්පද උල්ලංඝනය කරනවා නම් ඔහුට දඬුවම මේ විදිහටම ලැබෙනවා. හැබැයි අබුද්ධෝත්පාද කාලේ මෙන්න මෙහෙම සිල්පද පහක් තියෙනවා ආරක්ෂා කරගන්න කියන කාරණාව අපි දන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලේ පෙර පින් කරපු ඥානවන්තයෝ ඉන්නවා මේ කරුණ උපදිනකොටම උපදින්ම අවබෝධ කරගන්න අය. මේක සමාජයේ වැරදි වැඩක් කියලා. නමුත් හුඟක් දෙනා ඒක දන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලේ. අනික මෙච්චර පැහැදිලිව දේශනා කරලා තියෙන
බුද්ධෝත්පාද කාලයක ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කරන්නේ නැති මිනිස්සු අබුද්ධෝත්පාද කාලේ කොහොමද ගරු කරන්නේ? එහෙනම් බුද්ධෝත්පාද කාලේ අබුද්ධෝත්පාද කාලේ යමෙක් පන්සිල් උල්ලංඝනය කරනවා නම් ඒ පුද්ගලයාට මේ සතර අපාය උරුමයි. ඉතින් මේ කාරණා ටික මේ ස්වභාව ධර්මයේ තුල තියෙන හැබෑම නීති පහක් වගේ. මේ සිල්පද පහෙන් කාරණා හතර කර්මපත. ඒයි කර්මපත කියලා කියන්නේ සුරාමේරේ හැර ඉතුරු සිල්පද හතර කර්මපත කියලා කියන්නේ මරණ වේලාවේ මතක් වුණොත් අනිවාර්යෙන් නිරූපදවනවා කියලා. මරණ වේලාවේ මතක් වුණොත් නිරූපදවනවා. එතකොට මරණ වේලාවේ මතක් නොවේ කියලා කාටවත් හිතන්න පුළුවන්. ඒ සඳහන් කළානේ බාලයා වයෝවෘද වෙලා ඉතින් උච්චහම තමන් කරපු වැරදි ටික ඔහුටම මතක් වෙනවා කියලා. එතකොට මතක් නොවෙනවා කියලා කියන්න කෙනෙක් නැහැ. එහෙමනම් නිරේ උපද්දවනවා කියලා සඳහන් කරනවා. සුරාපානයේ කර්මපතය කියලා සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ සුරාපානය කරපු අය නිරේට යනවා කියලා සඳහන් කරලා නැහැ. කොහොමද ඒක සඳහන් කළේ? මේ සිල්පදේ හැඳින්වෙන්නේ මහ සිල්පදේ කියලා. ඇයි මේකට මහ සිල්පදේ කියලා කියන්නේ? දැන් මිනිස්සු දැන් සුරාපානය කරාම නම් මිනිස්සු උමතු වෙනවා. ඒකනේ සුරාපානය කරාම වෙන්නේ මත් වෙලා සිහි මද වෙලා උමතු ගතියක් නැති වෙනවා. එතකොට ඔහුට හොඳ නරක මොකුත් වැඩි වැටෙන්නේ. දැන් අපි සිහියෙන් ඉන්නකොට උමතු බවක් නැතිකොටත් අපි ඕන තරම් පන්සිල් උල්ලංඝනය කරනවා. උමතු වෙලා නැතුවත් අපි ඕන තරම් මේ වැරද්ද කරනවා. ඉතින් උමතු වෙලා නැතුවත් අපි මේ වැරද්ද කරනකොට උමතු වෙච්ච පුද්ගලෙක් මේ වැරදි කරනවා කියන එක අහන්න දෙයක් නෑ. ඒ නිසා සුරාපානය කරලා මත් වෙච්ච පුද්ගලයා අර වැරදි හතරම කරනවා. ප්‍රාණඝාතයත් කරනවා, හොරකමත් කරනවා, වැරදි කාම සේවනයත් කරනවා. ඕනතරම් සමාජයේ අපි අහනවා ඒ උමතු බව නිසා සමහරලාට තමන්ගේ දරුවවත් හඳුනන්නේ නැතුව කෙලෙසපු තැන් ඕනතරම් තියෙනවා. තමන්ගේ දරුවා මරාගත් අවස්ථාව ඕනතරම් තියෙනවා. බොරු කියන ඉතින් අන් ඒ නිසා මේකට මහ සිල්පදේ කියලා කියනවා. අනිත් කාරණාව තමයි අපි ධර්මයේ තුලින් අහලා තියෙනවා ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරන අය නිරේවල් වල දුක් විඳලා දුක් විඳලා නැවත කවදා හරි මනුස්ස ලෝකවලට ආන්නේ අඩු ආංශයෙන් නැහැ අල්පයිෂ්ක අපි කියමු බුද්ධාන්තරයක එහෙම ඉපදිලා සත්පුරුෂයන් මුණ ගැහිලා මනාව ධර්ම ශ්‍රවණය කරමින් නිවැරදි ජීවිතයක් ගත කරනවා කියන්නේ. හැබැයි අවුරුදු 30කින් මැරෙනවා පෙර කර්මය නිසා. හැබැයි අවුරුදු 30ක් විතර කාලය වෙනකන් ඔහු හුඟා පින් කරගත්තා. නම් උම්මත්තකෙක් වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ අවුරුදු 100ක් ජීවත් වුණා. ඒ උමතු පුද්ගලයාට වැඩක් වෙනවද? අවුරුදු 30ක් ජීවත් වෙන කෙනා සත්පුරුෂයන් නිසා තමන්ගේ ජීවිතයට මහ විශාල සාධාරණයක් කරගන්නවා. අවුරුදු 100ක් භාග්‍යතුන් වහන්සේ ළඟම හිටියත් ඔහුට තමන්ට සාධාරණයක් කරගන්න බැරි වෙනවා. එතකොට සුරාපානී ආදී නිරේවල් වල දුක් විඳලා මනුස්ස ලෝකවල ඉපදෙනවා. සමහර කෙනෙක් මන්දගාමී පුද්ගලයෝ වෙලා ඉපදෙනවා. එහෙම වෙලා උපදින්න සුරාපානය එක හේතුවක් වෙනවා. මන්දගාමී බව
මොකද්ද මේ මන්දගාමී බව කියලා කියන්නේ යමක් කියලා දුන්නහම ඒක එකෙල්ලේම වැටහෙන්නේ නැහැ සමහරලාට කියන්නේ එකක් ඔහු කරලා තියෙන්නේ වෙන වැඩ සමහරලාට ඔහු කරලා තියෙන කාර්යයත් එක මහ විනාශයක් තමයි වෙලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ ඔහු මහ විශාල අපහසුතා රසකට මුහුණ පාන මන්දගාමී බව ඒ තත්වයේම තව ටිකක් දියුණු වුණහම මන්ද බුද්ධිය ඒ තත්වයේ තවත් වැඩි වුණහම උම්මත්තක ඉතින් මන්දගාමී මන්ද බුද්ධික උම්මත්තක කියන මේ තත්වයට පත් වෙන්නේ සුරාපානය එක හේතුවක් හැටියට කරනවා අන්න ඒ කරුණු එක්ක මේ පස්වෙනි ශික්ෂා පදයේ මහසීල් පදේ බවට පත් වෙනවා යම් කෙනෙක් මේ සීල් පද උල්ලංඝනය කරනවා නම් මෙවත් ස්වභාව ධර්මයන්ගේ නීති අපි දැනගත්තත් නැතත් මේ සීල් පද උල්ලංඝනය කිරීම කුසලයක් නිරේගාම්‍ය කුසලයක් ඊළඟ සමාජයේ තව මතයක් තියෙනවා නොදැන පෞකලොත් ඒකට පෞ සිද්ධ වෙන්නේ නැහැ මේ වැරදි නොදැනකල් පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි ධර්මානුකූලව කල්පනා කළොත් වැඩිපුර පෞසිද්ධ වෙන්නේ දන්නේ නැහැ කියන කෘතියකට. නිකම් මේ හිතන්නකො. අපි යකඩ බෝලයක් ගින්දරට දාලා අඹ දැල්ල වගේ රතු පාට නිකන් රත් කරනවා. මේ යකඩ බෝලේ රතුම රතු පාට වුණාට පස්සේ යමක් කමක් තේරෙන කෙනෙකුට ගෙනල්ලා කෙනෙක් දෙනවා මේක අතට ගන්න කියලා. ගන්නවද? ඔහු ගන්නෑ ඔහු දන්නවා ගත්තහම මොකද වෙන්නේ කියලා. නමුත් මුකුත් නොතේරෙන දරුවෙක් ගාවට ගිහිල්ලා දුන්නොත් ඔහු ඒක තනි අතින් නෙමෙයි දෝති බලනවා. එතකොට වැඩිපුර මේ දැන් විනාශයේ උනේ දන්න කෙනාටද නැති කෙනාටද පවත් එහෙම තමයි වෙන්නේ අකුසලයේ දන්නේ නැති පුද්ගලයා ඒ පව හොතටම කරගන්නවා අපි කියමු සතෙක් මරන්න ගියා කියලා එකපාරින් බෙල්ල කපලා මරලා දැම්මහම ඔහු කරගන්න අකුසල් ප්‍රමාණය අඩුයි ඒ කියන්නේ බෙල්ල කපන එකේ අකුසලයේ අඩුවක් කියලා නෙමෙයි මේ අකුසල් කරනකොට අපි හැම වෙලාවෙම අපේ සිත් පහළ වෙනකොට මේ අකුසල් සඳහා විපාක සිතක් නැත්නම් සිත් පහළ වෙනකොට විපාක සිත් තියෙනවා එතකොට යම් අකුසල කර්ම අපි කියන ප්‍රාණඝාතයක් කියන්නේ යම් ප්‍රාණඝාතයක් කරනකොට ඒ ප්‍රාණඝාතේ කරන්න ගත කරන කාලය තුල අපිට පහළ වෙන විපාක සිත් ගණන කොච්චරද ඒ විපාක සිත් ගණනට අපිට මේකට වන්දියවන්ට සිද්ධ වෙනවා බෙල්ල කැපුවොත් මටත් ඒ ගණනට වෙලි කැපුම් ලබන්න සිද්ධ වෙනවා විපාක සිත් එතකොට බෙල්ල කපලා මරනවට වඩා පුච්චලන් වෙනු පිහියකින් වාගේ ඇනලා ඇනලා මෙනු ඇස් දෙකට පිහියෙන් යනලා ලේ ටික වැක්කිරිල මැරෙනකන් බලාගෙන හිටියොත් ඒක බෙල්ල කපනකට වඩා වේදනාත්මක නැද්ද? ආන් එතකොට කර්මය ගැන නොදන්න පුද්ගලයා සතෙක් මරන්න ගියා මහ වද ගොඩක් දෙනවා. ඒ සමහර අය හිතනවානේ සත්තුන්ට බොහෝම වද දීලා මැරුවහම ඒ මාංශය රසයි කියලා. එහෙම හිතන පිළිසකුත් තියෙනවා. වද දීලා මරහම භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් තිබී ඌරව අල්ලගෙන බැඳලා හතරස් පොල්ලෙන් හොඳට තලල ඊට පස්සේ පැහෙන උණු වතුර ගෙනල්ලා ඇඟට වක් කරලා කට ඇරලා ඒ උණු වතුරම කටටත් වක් කරලා එහෙම මරණ පුජ්‍යලේ නිචුන්ද සූකර කියලා කියන්නේ එතකොට ඌරගේ බෙල්ල කපලා මැරුවට වඩා විශාල කර්මයක් ඔහු රැස් කරනවනේ මේ ක්‍රියාව තුළ අනේක නිසා සඳහන් කළා නොදන්න පුජ්‍යලේ කර්මය ගැන නොදන්න පුජ්‍යලේ ඒ නොදන්නාකම නිසා
වැඩි වැඩියෙන් කර්මය බලවත් කරනවා. ඒ හින්දා මේ නොදැන කළොත් පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා කාරණාවක් ධර්මය තුල නැහැ. දැනගන්නයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එතකොට මේ පුජ්‍යලයා නිරේ ඉපදිලා පංච වදයකට භාජනය කරනවා කියලා සඳහන් කරාම මේ අබ් දෙක එකතු කරන යකඩ උලක් ගහපුවාම අර යකඩ පොළොව කඩාගෙන මේ යකඩ උල බයිනවා. එතකොට අබ් දෙක හොලවන්න බැහැ. පාද දෙක එකතු කරලා පාද දෙක එකතු වෙච්ච තැනින් අර වාගම යවුලක් ගන්නවා. ඊට පස්සේ පපුව මැද්දෙන් තව යවුල් පාරක් ගන්නවා. එතකොට ශරීරයේ ස්ථාන පහක් ආවරණය වෙනවා. අත් දෙකයි පාද දෙකයි පපුවයි මැදයි. මේකද කියනවා පංච වදී. ගිනි ගත්ත යකඩ පොළවේ පිටපැත්තින් පිට දිහන් දෙවිගෙන දුම් නැගින ගී මේ පුජ්‍යලේ අවුරුදු 110 ගණන් පිටිනවා. නම් කර්මයේ බලවත් නිසා ඔහු මැරෙන්නේ වේදනාව විඳ විඳ ඉන්නවා. ඒකම කර්මයේ ස්වභාවය. නිකන් හිතර බලන්න ගිනි අඟුරක් පැගිච්චාම අපිට කොහොම වේදනාවක් ඉන්නේ. නිරේ ගින්දර පින්නදේ බොහොම සැනයි. අපේ ගින්දර වගේ නෙමෙයි. ඒක මනාව පැහැදිලි කරන තැනක් තියෙනවා. අපි මේ ලංකාවේ කතා ලංකාවේ එක වැද්දෙක් හිටියා මිගලන්තික කියලා. මෙයා වැඩිපුර ඉක්මනට ධනෙ හම්බ කරගන්න ඕන නිසා දවසකට උගුල් 100ක් හදනවා. සත්තු බල ගන්න. එක දවසක් මේ පාන්දර මේ උගුල් බලන්න යනකොට මොහු කල්පනා කරනවා අද නම් සිව්පාවේ කහුවෙලා හිටියොත් එතනම පුච්චලා මරාගෙන කනවා කියලා. යනකොට උගුලක සතෙක් හිටියා. ඒ සතා උගුලෙන් ගලවලා අරගෙන එහෙමම පිච්චුවා. පුච්චන අනුභව කරන්න කියලා මස් කෑල්ලක් කඩලා අරගන්නකොට මොඩ තද පිපාසයෙන් දැනෙන්න ගත්තා. කොහොමවත් මස් කෑල්ල කටේ තියාගන්න හිතන්නේ නැහැ. ඊට කලින් වතුර ටිකක්ම යොදුවා. එන්න මස් ටික එතනම දාලා ඔහු වතුර වැන්නේ. වැව ගාවට යනකොට වැවේ වතුර නැහැ. ලිඳ ගාවට යනකොට ලිඳේ වතුර නැහැ. වතුර තියෙනවා මොකට පේන්නේ. මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන හොඳටම හෙම්පත් වෙනවා. දරන්න බැරි තරම් පිපාසයි. සිතල් පවුව කියලා කියන්නේ රහතන් වහන්සේලා විශාල වශයෙන් වැඩි හිටියන. ඒ නිසා මොහු සිතල් පවුව විහාරේ මේ විහාරේ භූමිය පුරාම සිය ගණන් පැන් කලදියලු තියෙනවා. නමුත් මොහු හැම කලයක් ගාවට යනකොටම ඔහුට පේන්නේ වතුර නෑ කියලා. අන්තිමට වේදනාව දරාගන්න බැරුව වඳිනවා ස්වාමීන් වහන්සේට. මෙච්චර හාමුදුරුවෝ ඉන්න තැන බොන්න වතුර ටිකක් නෑ කියලා. ඒක රහතන් වහන්සේලා මොකද ඇහිනව? උන්වහන්සේ ඇවිල්ලා බලනවා බලාම හැම කෙන්දියකම පැන් තියෙනවා. දැන් උන්වහන්සේ පැන් කලේ අරගෙන අර පුජ්‍යලයට වතුර දෙනවා. කොච්චර බීවත් වූ පිපාසය ඇරෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ ඊට පස්සේ අහනවා මොනවාගේ කර්මය කර කර ඉඳලා දාවේ? ඔහු ඇත්තම කතාව කියනවා. රහතන් වහන්සේ සඳහන් කරනවා දැනගන්න ඔබ මේ වෙනකොටත් මිනිස්සු ප්‍රේතෙක් වෙලා ඉන්නේ. එහෙම විපාක දීපු කර්ම ගැන ධර්මයේ බොහොම සඳහන් කරලා තියෙනවා. සමහර අය මරණින් පස්සේ නිරේත වෙනවා. හැබැයි සමහර අය මැරෙන්න කලින් නිරේයින් ඇවිල්ලා නැරගෙන ඉන්නවා. එහෙමයි කියන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර අයට කර්ම එහෙම විපාක දෙනවා. ඉතින් මොහොත් සඳහන් කරා මනුෂ්‍ය ප්‍රේතෙක් ස්වාමීනි මට මොකද වෙන්නේ දැන්? මරණින් මත්තේ නිරේම උපදිනවා. රහතන් වහන්සේ සඳහන් කරනවා ඔබට දැනුන පිපාසයේ වේදනාවත් එක්ක ඔබ හිතන්නේ නිරාධික කොහොමද කියලා.
මොකට බොහොම බය වෙනවා ඒ අත්දැකීමක් ලැබුවනි අපිට මේ කරුණ කොච්චර කියලා දුන්නා බාගිතුන් වහන්සේ මේ තරම් පන්සිල් ආරක්ෂා කරන්න කියලා අපිට කොච්චර අනුශාසනා කළා ඉන්නතේ අපිට අත්දැකීම නැති නිසා ධර්මයේ තුලින් වැඩිපුර ගැඹුරින් කල්පනා කරන්නේ නැති නිසා අපි කොච්චර බණ ඇහුවත් අපිට බැරි වුණානේ තාම පන්සිල් රකින්න මොකද මේක අපිට හොතර දැනෙන්නේ දැනගන්න උවමනාවක් නැහැ නමුත් දැන් අර පුජ්‍යලයට දැනුණ පිපාසයේ වේදනාවත් එක්ක නිරය කොහොමද කියලා ඔහුට ටිකක් හිතෙනවා එහෙනම් බය හිතෙනවා ඒ වහල ඇති පේතවත්ව පාණී එක පේතවත්වක් තියෙනවා මේ පේතවත්වේ එක තැනැත්තියක් බොරුවට දිවුරන තමන්ගේ ස්වාමියාට බොරුවට දිවුරලා කියනවා මම මේ වරද කළේ නැහැ කියලා බොහොම හොඳට සිල් රැකගන්න නමුත් අන්තිමේ වැරදි කාම සේවනයකට පෙළඹෙන ස්වාමියා එක දැනගෙන අහනවා ස්වාමියා සෝවාන් වෙච්ච කෙනෙක්. දැන් ඇයිද කියන්න දෙයක් නැහැ නේද බානුක එක පවක් කරාම ඒක දන්වැලක පුරුක් වගේ හැදෙනවා දිගට. දැන් බොරු කියනවා. දැන් ඇයි බොරු කියනවා? ඇයි දන්නවා මගේ ස්වාමියා පිළිගන්නේ නැහැ මං කියන්නේ බොරු කියලා ඔහු කල්පනා කරනවා. එහෙනම් ඇයි වැඩි කාරණාව තහවුරු කරන්න වෙන නිසා දිවුරලා කියනවා. මම කියන කාරණාව බොරුවක් නම් උපදින උපදින භවයන් ගානේ කන් කඩා වැටිච්ච භයානක පෙනුමක් තියෙන නියපොතු දික් වෙච්ච ඇස් දෙක රතු පාට කළු බල්ලෙක් මාව කණ්ඩෝනි කියලා මං කියන්නේ බොරුවක් නම් එහෙම පෙන්නුවේ එහෙම දිවුරනවා ඉතින් දිවුරලා පස්සේ කාලෙම හැරෙන්න ගියලා हिमालय पर्वते एक दिन प्रदेश को पड़ना विमान पेटी आ गया कार्य द विमान पेटी को गिर के अन्य दावसिंग बागे सेप विदिनो दावसिंग बागे दुख विदिनो कारण मुंड पेट वक्त पेट में भी कारण ना होती अगे कारण में निशान ऐ उपन्न प्रदेश के पोकुना मेवेनो ऐसे के तब यही लियो पांसी यकीन මෑ බේර ගන්න ඕන නිසා ඔවුනුත් බොරු කිව්වා. ඒ නිසා ඔවුනුත් බොරුවට දිවුරුවා. ඒ අය කියනවා අපි කියන්නේ බොරු නම් උපදින උපදින භවයක් ගානේ මගේ දාසියෝ වෙන්න ඕන කියලා. සේරම මැරුණට පස්සේ අර විමාන ප්‍රේතියගේ දාසියෝ වෙලා හිටිනවා. ඒ අය දවසින් භාගයක් සැප විඳිනවා. දවසින් භාගයක් දුක් විඳිනවා. මොකද කාලයක් හොඳට සෙල් රැක්කයි. දැන් මේ බරුවට දිවුරලා තමයි මේ කාය දුෂ්චරිතයයි මාන දුෂ්චරිතය. ඉතින් රැට ඒ යහනින් නැගිටලා දිව්‍ය විමාන වල ඉන්නේ. දෙවිසප විදින කාලෙට. රැට යහනින් නැගිටලා ඇය වෙනුවෙන් මැවුන පොකුණ ළඟට යනවා. එතකොට මේ පොකුණේ ගොඩ වෙනවා ඇත් පැටියෙක් වගේ ලොකු. රතුම රතු පාට භයානක ඇස් තියෙන දිග නියපොතු තියෙන කන් කඩා වැටිච්ච කළුම කළු පාට සුනකෙක් බලහත්කාරයෙන් ඇය බිම පෙරලලා මාස ගානක් බඩගින්න හිටපු සතෙක් වගේ ඇගේ ශරීර මාංශයේ ඇද ඇද අනුභව කරනවා සියලුම මස් කාලා ඔහුගේ දත් වලින්ම ඇය ඔසවලා අරගෙන අර පොගුණට දානවා सुन के आतुर दहन में ना ऐ नवत दिव्यांग नावक वगे पोकने को देना पाहु बता रहे हैं कि मैं धरुनु दुखा है ठीक हूँ माय मैंने ये वचन ही किया हूँ दे माय पस्से कहाँ है अबे सेव का प्रेतियों का कल्पना करना अबे ये फिरीमी के निक नेतु जीवन ते ने का महादुखा ऐसा मनुष्य लोग के मत फिरीमी के निक गिनना का හිමාලයේ තියෙන බොහොම ප්‍රණීත අඹ කඩලා ළඟට දාන මේක හරි ලස්සන වටින දිග ප්‍රේත කතාවක් ප්‍රේතවත්වයක්
බොහෝම කෙටියෙන් සඳහන් කරන්නේ අන්තිමට කොහොමද ඒ කාමගෙඩිය ගඟේ ගහගෙන යනවා රජුගේ නානකොට ආරක්ෂාව සඳහා යොදන ලෝහ දැලේ මේ අපගෙඩිය රැඳෙනවා රජු අපගෙඩිය පරීක්ෂා කරලා මේ අඹ අනුභව කළාට මුකුත් වෙන්නේ නැහැ කියලා දැනගන්නවා විශාල අඹයක් මනුස්ස ලෝකෙ මෙහෙම අඹ නැහැ නමුත් අඹගෙඩියක් බව තේරෙනවා හිරකාරයෙකුට තමයි කෑල්ලක් කපලා දෙන්නේ වයස හිරකාරයෙකුට පළවෙනි කෑල්ල දුන්නහම ඔහු කියනවා මෙහෙම අඹ ජීවිත කාලයටවත් කාලා නැහැ කියලා දෙවනි අඹ කෑල්ල දුන්නහම ඔහුගේ කළු සුදු පාට කෙස් කළු වෙනවා ගිලිල තිබුණේ ඇස් ප්‍රකෘති තත්වයක නැවතුමත් වෙනවා වලගෙහිලා තිබිච්ච කම්මුන් සම්පූර්ණ වෙනවා රැළිය වැටිලා තිබිච්ච හැම දිගහැරෙනවා කුදු යුදා තිබිච්ච කොන්ද කෙලින් වෙනවා මොහු හරියට අවුරුදු 25ක තරුණයෙක් වගේ පේනවා මේ අඹ කැල්ල ගැහුවට පස්සේ ඒ කියන්නේ ඒ අඹ ඉච්චරම ගුණයි ඉතින් ඊට පස්සේ ඊටු ටික ඔක්කොම රජුරු අනුමත කළා රජුරු දිව්‍ය කුමාරයෙක් වයි රජුරු වැද්දෙක් පිටත් කළා ඒ අඹ හොයාගෙන එන්න හැබැයි වැද්දා අඹ තියෙන තැනටම ගියා අර විමාන ප්‍රේතියෝ අර පුරුෂයා දැක්කට පස්සේ ඔහු ගාවට දුවගෙන ආවා වැදි පුජ්‍යලයා බය වෙලා එහෙම්මම ගඟට පැනලා පල්ලෙහාට ආවා ප්‍රේත කතාවේ සඳහන් කරනවා එවන් ස්ත්‍රීන් ඇසුරු කරන්න උට පින් මදි නිසා ඔහු බය වුණා කියලා පස්සේ රජුරුම යනවා රජුරු ගිහිල්ලා ඒ අයත් එක්ක අවුරුදු 150ක් ජීවත් වෙනවා අර ප්‍රධාන විමාන ප්‍රේතිය එක තමයි රජු ඉන්නේ. අවුරුදු 150කට පස්සේ රජුන්ට මහරෑ. රජු දැක්කා. දිව්‍යාංගනාවක් වගේ තමන් එක ඉන්න මේ තැනැත්තිය. යහනෙන් බැලලා කොහෙද යනවා? රජු නැගිටලා බැලුවා ඒ කොහෙද යන්නේ? ඒ යන්නේ අර පොකුණට. රජු සැඟවිලා බලාගෙන හිටිය මොනවද කරන්නේ? රජුරු දැක්කා රසුණකියා රජුටත් බය හිතුණා නමුත් මොහොතින් ඇගේ සියලු මස් කාලා ඉවරයි ඇට සැකිල්ල ගෙනිල්ල පොකුණට දැම්මම ඇය දිව්‍යාංගනාවක් වගේ නැවත ගින්න අර යහනින් දරගන්නවා රජුරු දවස් තුනක් බිවමයි සෑම දාමයකම විදිහයි තුන්වෙනි දවසේ අර සුණකියාට රජුරු විසපුවාපු ඊයම විදිහයි එදා ඉඳලා ඇයි ඒ කරදරේ වෙන්නේ නමුත් රජුරු ඇගේ තොරතුරු අහනවා ඇයි කියනවා ස්වාමීනි කයින් වරදක් කරලා වචනෙන් වරදක් කරපු විපාකේ නිවි රජුරු ඒ වෙලාවේ කියනවා මම හෙට උදේම යනවා කියලා අර දිව්‍යාංගනාව වැළපෙන මේ තරම් දිව්‍ය විමානවල මේ තරම් දිව්‍ය සැප විඳ විඳ ඔබතුමා කොහෙද යන්නේ කියලා මොන දේවල් කීවත් රජුරව නවත්තන්න බැරුවේ ඇයි රජුරු යන්නේ රජුරු දැක්කා කර්මයේ විපාක ඇස් දෙකෙන්ම දැක්කා කර්මයේ විපාක මේ කාන්තාවන් ළඟ මේ දිව්‍ය විමානවල මේ සුරසපතියන යහන්වල සැපවලින් රජුවන්ට වැඩක් නැහැ විපාකේ දැක්කම පස්සේ වහ වහ මිත් ගැලවිලා රජුවන්ට වුණා ඒක නිසා අපිට විපාක දැනෙලා නැති නිසා අපිට විපාක පෙනිලා නැති නිසා ධර්මයෙන් විපාකේ කොච්චර පැහැදිලි කරලා තිබුණත් අපි ඒකෙන් කී කරන්නේ නැහැ අපායට ගියපු දවසටම තමයි අපිට වැරදුනා කියලා තියෙන්නේ නමුත් එතෙක් වෙනකන් නොඉන්න අපිට ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. ආගික නිසා මේ නිරේ පාලකිය මේ නිරේ වල මේ පංච වදයකට භාජනය කරන. අවුරුදු 10 ගණන් දෙවිලා ඊට පස්සේ මහ පොරවක් ගෙනල්ලා මේ පුද්ගලයා රහිනවා සඳහන් කරනවා සොල් දොරගේ එක ඵලයක් වගේ ලොකුයි පොරවයි තනිය කියලා. නිරසත්තුත් ලොකුයි. මේ පොරවේ රහිනවා. එහෙම අවුරුදු 100 ගණන් රැහැලා
පලනවපුරේ අටපට්ටම් හැටියට රහිනවා හයපට්ටම් හැටියට රහිනවා ඊටස් මේ පොරොයි පලනව පොල් කඳන් පලනවා වගේ වේදනාව නෑ නමුත් මැරෙන්නේ ඊට පස්සේ කකුල් දෙකෙන් එල්ලනවා අර වගේම විශාල තලයක් තියෙන වැලක් ගෙනල්ලා රහිනවා ඔබ මම මේ කතාව කතා කරන මේ මොහොතේ ඔය දුක නිරේ විඳිනවා ප්‍රමාණය කරන්න බැරි තරම් පිසක් මයිකයි සඳහන් කළේ දැන් මැරුණු සමහරලාට අපිට ඊළඟ තත්පරේ විඳින්න තියෙන දේවල් ගැනයි මේ කතා කරන්නේ එඳ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අසීමිත ශ්‍රද්ධාවකින් මේ කරුණ ජීවිතයට එකතු කරගන්න ඕනේ අපි නොදැක්ක වුණාට මනාව දැකලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙම කාලාන්තරයක් දුක් විඳලා දුක් විඳලා තවත් නොඑක් නිරේවල් වල නිමක් නැති දුක්ති සමහර වෙලාවක ගිනි අඟුරු කඳු ගිනි ගත්ත හෙල්ලෙන් ඇන ඇන මේ කඳු දිග ළඟට ගිනි අඟුරු වල යනකොට කොච්චර දුකයිද එරි එරි තමයි නගින්නේ හැබැයි ඒ කන්දේ යනවට වඩා දුකයි කන්දට නගින්න නැතුව බිමේ ඉන්නකොට අර හෙල්ලෙන් එල්ල කරනවා මේ තරම් අසීමාන්තික දුක සමහර තැන් වල තියෙන්නේ ගිනි අඟුරු වලවල් නිදි සතු පාද දෙකෙන් අල්ලලා අර අපි ඉන්න බිමේ හිටවනවා වගේ අඟුරු වලින් අනිනවා ඉනගාවට එනකන් අඟුරු වල ගිලිලා පාද දෙක උඩට අල්ලගෙන ඉන්නවා පෙරදි කාම සේවනය කරපු අය दिव्य लोकेमिजात හැම දෙයක්ම දැක්කම පෙරට වඩා රජු ඊළඟට බය වෙනවා ඒ තරම් දුකක් තියෙනවා ඉතින් නිමි ජාතකයේ කියවලා ඒ මොන මොන කර්මවලට මේ මේ වාගේ විපාක දෙනවද කියන කාරණාවත් එක්කම සඳහන් කරලා තියෙනවා ගිනි අඟුරු කඳුවර නැගලා දුක් විඳලා පිලිස්සලා පිලිස්සලා ඊළඟට කටුයි බුල් නිරේට අරන් යනවා සාමාන්‍ය වැරදි කාම සේවනය කරපු අය දුක් විඳින තව තැනක් හැටියට කටු විබුල හඳුන්වනවා යදුන් සීය උසයි කියලා සඳහන් කරනවා උගුල් ගහක් යදුන් සීය යදුනක් කියන්නේ සතපුම් 10ක් කියලා අරගත්තු ඉතල බලන්න මේ උගුල් ගහ කොච්චර උසයිද කියලා අඟල් 16ක් එක කටුවක් දිගයි කියලා සඳහන් කරනවා ඒ හැම කටුවක්ම අග්ගිස්සෙන් නැමිලා තියෙනවා. සමහර අය ගහට බඩ ගන්නවා. සමහර අය උඩින් ඉඳලා බලනවා. බහින පැත්තට කටු උඩට ඇරිලා නගින පැත්තට කටු යටට යනවා. මුළු ගහම රතු රතු පාට ගිනි අරගෙන යනවා. යදුන් සීයක් මේකේ බඩ ගන්නකොට ඒ වෙනකොට මතක් වුණොත් මේකේ බඩ ගන්න උනේ මොන වගේ සුළු සැපයක් හොයන්න ගිහිල්ලාද කියලා. ज्ञाती ඔහු පෞලි සියලු දෙනාටම හොරෙන් ඒ ක්‍රියාවට එළඹෙනවා එතකොට දෙන්නම ඉන්නේ බය එතකොට බයටපත් වෙච්ච දෙන්නේ අතර තියෙන සැපය මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ අහන්නේ කේමසිකතුමාගේ අහන්නේ මේ කතාව ඒ වගේ සොච්චන් සැපයක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගාණක් මේ ගහේ ඉන්නකොට මොනවා හිතේද මතක් ඒව ඒ ගහට යන්න ඉස්සරලා කල්පනා කරන්නේ බාගිතු නැහස මෙහෙම දේශනා කළා නේද කියලා
ඉතින් එහෙම දුක් විඳලා දුක් විඳලා ඊටකට අවීචී තත්ත්වයක් වෙනවා මහා නිරය වලට වැටෙනවා සඳහන් කරනවා මේ මහා නිරයේ දුක මෙතකයි කියලා අර මිගලන්තිකගේ කතාවේ ඒක හොඳට පැහැදිලි කරනවා මොකද ඔහු බොහෝම වීරියවන්තව සෙල්ලම් කරා පැවිදි වුණාට පස්සේ පස්සේ ඔහු අහනවානේ රාතන්වාසයෙන් ඇහුවා ස්වාමීනි මට මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද රාතන්වාසය සඳහන් කළා එකම ක්‍රමයේ තියෙන මහාන වේද කියලා මහාන වුණා ස්ථාන තුනකවත් කරන්න ඕනේ සිතල් පව්වේ කතරගම කිරි විහෙර ගාවයි සිතල් පව්වේ කිරි විහෙරයි අතර තියෙන තවත් පන්සලකයි දවසකට ස්ථාන තුනකවත් කරන්න ඕනේ ඉතින් ඒවත් ඉවර වෙලා තමයි තමන් වෙනුවෙන් භාවනාවක් වාගේ දෙයක් කරගන්න ඕන නම් කරන්න තියෙනවා. නමුත් ඉතින් මේ ස්ථාන තුනක පයින් ඇවිද ඇවිද වත් කරනවා කියනකොට ඒ කොයිතරම් අමාරු වැඩක්ද කියන්නේ. නමුත් අරක දැනුණ නිසා කම්මැලිතු වෙලි කරනවා. ඔය අතරේ රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට අපාය පෙන්නන්න බැහැ. අපාය පෙන්නන්න බැහැ. අපයි ගිනි පුපුරක් පෙන්වන්න කියලා කියනවා. හා කියනවා. එහෙනම් තෙත දේව කඳන් ගොඩක් ගොඩ ගන්න කියලා කියනවා. මොහු විශාල දේව කඳන් ගොඩක් ගොඩ ගන්න ඔක්කොම අමුදර. ගොඩ ගහලා කියනවා ස්වාමීනි ගොඩ හෙව්ව හරි. රාතන් වහන්සේ සඳහන් කරනවා එහෙනම් හොඳට බලාගන්න ඔබ දේව කඳන් ගොඩ දිහා. ගිනි පුපුරු අපි දන්නවනේ. නිරෙන් ගත ගිනි පුපුරක් අර අමු දැව කඳන් ගොඩ උඩට දාන සඳහන් කරනවා පින්නතුනි ගිනි පුපුර දැව කඳන් උඩ වැටෙනවත් දැව ගොඩ අළු වෙනවත් දෙක මේක පාර වෙන්නේ අවීචියේ ගිනි පුපුරක් එච්චර සැරයි නම් අවීචිය ඇතුළේ කොහොමද මේක දැකලා මොහුගේ වීර්යය තව තව වැඩි වෙනවා. අර ස්ථාන තුනේ වත් කරන ඔය අතන උතුර යනකොට පිදුරු කොටවල් දැක්කම පිදුරු කට්ට කීපෙකුත් බැඳ ගන්නවා. ඒ පිදුරු කට්ට ටික ගෙනල්ලා වතුරේ දානවා. වත් කරලා ඇවිල්ලා රැයට පිදුරු කට්ටයක් ඔළුව උඩ තියාගෙන භාවනා කරනවා. දවල් තිස්සේ මහන්සියට රැයට නිදියි. ඒ තරම් බීතියක් පිටින් කරියා. ඒකයි මම සඳහන් කළේ. අපි මේක නොදැක්ක නිසා තාම ආනකොට නිකන් කතාවක් අහගෙන ඉන්නවා විතරයි කියනවා. නමුත් අන්තිමනේ බීතිය කොයි තරම්ද? ඕ අනාගාමී තත්ත්වයට එනකම් තියෙනවා. මොකද පාන්දර නැගිටිනකොට කඳු කඳු උඩ පන්සල් වල පිළිත් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන මේ කෙලෙස් යටපත් කළ යුත්තේ කොහොමද? ඇත්තේ හරියට බට පඳුරු වණයක් පොඩි කරනවා වගේ මාව විනාශ කරන මේ කෙලෙස් නුවණින් විනාශ කරන්න ගන්න කියලා. ඉතින් මේ කාරණාව අහගෙන ඉන්නකොට හිතෙනවා මම වගේ වීර්‍යවන්තයෝ ගැන නේද මේ කියන්නේ කියලා. ගේම සෝවාන් වෙලා අනාගාමී තත්ත්වයට ඇවිල්ලා අන්තිමට රහත් වෙලා ඉන්නේ. අකුසලේ ප්‍රමාණය දැනගත්ත නිසා. ඉන්සම් මේ නිරේවල් වල බොහොම දුක් විඳලා අවීචිත වැටුණා. අවීචියේ දුකේ ප්‍රමාණය සීමාවක් අවුරුදු සිය ගණන් දහස් ගණන් අවීචියේ පිච්චෙනකොට මේ නිරිසත්තුන්ට පේනවා නැගෙනහිර පැත්තේ දොරක් කියලා. ඉතින් ඒ දොර දිහාට දුවනවා. ජදුන් ගණන් දුවනවා. දුවන්න දුවන්න පිච්චෙනවා වැඩි. දුවනකොට පිච්චෙනවා වැඩි. නමුත් දොර ඇදලා නිසා දුවනවා. දොර ගාවට යනකොට දොර වැඩි. සියලු ප්‍රයත්න අසාර්ථක. ඊළඟට බලහම උතුරු පැත්තේ දොර ඇරිලා වේදනාව විඳින්න දරා ගන්න බරුව කෑ ගහ ගහ දුවන
දොර ගාවට එනකොට දොර වෙනවා. මේ වගේ හතර පැත්තෙම දොරවල් ඇරෙනවා දොර ගාවට එනකොට දොර වෙනවා. මෙහෙම දුවලා 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 අවුරුදු 100,000 ගණන් දුවන දොර ගාවට. එක දවසක මහුට දොරේ එළියට පයින්න පුළුවන්. ඒ අවුරුදු 100,000 ගණන්කට පස්සේ පින්දුනේ සඳහන් කරනවා පැන්න ගමන් වැටෙන්නේ භූත කියන නිරයකට. ඒ මේ වටේට පොඩි අපායවල හතර හතර තියෙනවා. භූත නිරේ කියන්නේ ගිනි ගත්ත අසුචි. මල පහයි මුත්‍රායි. සඳහන් කරනවා පැහි පැහි තියෙන. උද්දුම දුර්ගන්ධය කියලා සඳහන් කරනවා. මනුස්ස ලෝකෙට දුර්ගන්ධය හැමෝ මිනිස්සුගේ ඔළුව පුපුරනවා කියන එක තරම්ම දුර්ගන්ධයි. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකෙ සතෙක් කුණු වෙච්ච දුර්ගන්ධයක් හොඳට දැනුණහම අපේ ඔළුවේ කැක්කුම හැදෙනවා. මේ දුර්ගන්ධය දැනුණහම ඔළුව පුපුරනවා කියන එක ඒ තරම්ම දුර්ගන්ධයි. හැබැයි මේකේ නිරේ පාලිය කියලා කියන්නේ මේක ඉන්නේ පණුව. අසුචි පැහැෙනව මේවා නමුත් ඒ පණුව මැරෙන්නේ. පණුව තමයි ඉන්නේ සඳහන් කරන එක පණුවේ පොරු කඳක් වගේ ලොකුයි කියලා. හැබැයි උඩ තියෙන්නේ ඉදි කඩු මුණතක් වගේ පුංචි තුනක්. පොරු කඳක් වගේ ලොකුයි. හම විදල් සිවිය විදල් හම විදල් මාංශය විදල් නහාරු කණ්ඩරා විදල් ඇටකොටුව විදල ඇතුලේ තියෙන ඇට මිදුළු තමයි මේ පණුව බව කරන්නේ. මේ වගේ විශාල පණුව එක පුද්ගලයෙක් වට කරගෙන විඳින්න ගත්තාම හිතෙන්නේ නැති වේද මේක මොන තරම් දුකක්ද කියලා. නමුත් ඒ වෙලාවට හිතන්න තරම් විවේකයක් නැති වේදනාවම තමයි විඳින්නේ. අවුරුදු 100,000 ගණන් දෙනවා. ඊට පස්සේ වැටෙන උණු අනු නිරේ උණු විචාරු තියෙනවා. එතනත් එහෙම කාලාන්තරයක් දුක් විඳලා අසිපත්‍ර වනයේ ඒක කැලෑවක්. නිරිසත්තු ඇතුල් වුණාම ඒ ගස්වල කොළ වැටෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ කොළ කඩු වෙනවා. ඒකයි අසිපත්‍ර කියන්නේ. ගෑවුන ගෑවුන තැනක කැලේම කොළ වැටෙනවා. සමහර නිරේවල් තියෙනවා නිරිසත්තු. නිරිසත්තුන්ට යමපල්ලු ඊතල වලින් විදින. විදල 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 බලහම නිකන් අර පණුව කවපු කොළයක් වගේ හැම තැනම හි. හැබැයි මෙරිලා නෑ කවුරුත්. විදවනවා කුසලේ. එහෙම දුක් විඳලා වේතරණිය කියලා ගඟකට වැටෙනවා. ඒක පැහැෙනවා ඒ ගඟේ. මේ ගඟේ උඩ තියෙනවා නෙළුම්. නෙළුම් වල කැපෙනවා. ඒකෙන් බේරෙන්න යටට ගියහම යට තියෙන දෙලි පිළිලා. ඒවට කැපෙනවා. මේ ගඟේ රැලි වලට කැපෙනවා. මෙහෙම දුක් විඳලා අවුරුදු 100,000 ගණන් ගියාම යමපල්ලු ඇවිල්ලා අර බිලි කොපු දානවා වගේ කොපු දානවා කියලා සඳහන් කරනවා. ඒ වගේ ඉල්ලීලා ඉල්ලුනහම ගන්නවා. අරගෙන අහන්නේ මොනවද ඕනේ කියලා. අනේ ස්වාමීනි දැන් නම් බඩගිනියි කියලා කියනවා. ඇයි මේ නිරේට ඇවිල්ලා අවුරුදු කෝටි ගාණ කවුද කන්දලු? දැන් බඩගිනියි කියලා කියනවා. එතකොට අරන්ගෙනවා ගිනියක් වෙච්ච ලෝහ ගුලි කට පියාගත්තට යකඩ අඬු වලින් ඇරලා ගිනියක් වෙච්ච අඬුවෙන් ඇරලා අර ලෝහ ගුලි කට ඇතුළට දානවා. තොල් දවාගෙන උගුර දවාගෙන බඩවැල් ගලවගෙන පිට වෙනවා කියන්නේ. එහෙම ලෝහ ගුලි කවලා 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 අන්තිමට අහනවා අය මොනවද උනේ? ස්වාමීනි දැන් නම් දරා ගන්න බෑ පිපාසයි කියලා. සඳහන් කරන්නේ උණු වෙච්ච ලෝහ අරගෙන ගෙනල්ලා කරන්නේ. මේ විදිහට මේ නිරේවල් වල තියෙන අසීමාන්තික දුක
භාග්‍යතුන් වහන්සේ කර්මයේ හැටි දක්වා අපිට පැහැදිලි කරනවා. ඉතින් කවුද මේ ඉන්ද්‍රිය දුක් විඳින්නේ? බාලය. කාටද බාලය කියලා කියන්නේ? කයින් වචනයෙන් සිතින් වැරදිද කියලා. එතකොට අද මේ තිදරින් අපි කරනවා නම් ඒ වැරදි. මේ දඩුවන් වලට හැදෙන්නවක් නැහැ. මේ නිරේවල් වල දුක් දල දුක් ඉඳලා. ඊළඟට ආයි මනුස්ස ලෝකයකට ආවොත් ආවොත් සඳහන් කරනවා ආයි පව් කරන දැනගම තමයි ඉපදෙන්නේ කියලා. සමහරලාට හොඳට ආහාර පාන නැති සැප සහිතව ජීවත් වෙන්නේ නැති කුලවල උපදිනවා කියලා සඳහන් කරනවා. දැන් ජීවත් වෙන ක්‍රමයක් නැහැ, ආදායම් නැහැ, ධන සම්පත් නැහැ, හරියට කෑම බීම නැහැ, ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ආන් ඒ වගේ තැන්වල ඉපදිලා දැන් ජීවත් වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒ ඉඩ කඩක් නැහැ, වවන්න විදිහක් නැහැ. ජීවත් වෙන්න නම් දැන් කරන්න තියෙන්නේ සතෙක්වත් මරන්න නැහැ. එක්ක තුවක්ක කඩක් බඳින්න ඕනේ. නැත්නම් ගුගුලක් හදන්න ඕනේ. එහෙම නැත්නම් දැලක් දාන්න ඕනේ. ඉතින් මේ වගේ මොනවා හරි ක්‍රියාවක තමයි දැන් යෙදෙන්න වෙන්නේ. වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දැන් ආයෙත් මොනවද කරන්නේ? ආයෙත් කරන්නේ පව්. ආයෙත් පව් කරලා ආයෙත් යෙදෙන්න උපදින්නේ. ඉතින් එහෙමයි මේ සමාජේ කොච්චර ඉන්නවද? සමහර අය දැල දාලා දැල ගලවන්න ගියහම තමන්ම ඒ දැලේ පැටලිලා ඒ වැවීම නැන්නේ. කොහොම කර්ම සකස් වෙලා තියෙද කියලා. තව සමහර අයද තමන්ම බඳ පුතුවක් කඳ තමන්ටම පත් වෙනවා. සමහර අයද බඳින්න අරගෙන යනකොට කොහොමද යන්නේ ඇද්ද කියන කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක ඊට වෙච්ච සඳහන් කරනවා. මෙහෙම දුක් විඳලා දුක් විඳලා තිරිසන් ලෝකී ඉපදෙනවා. බාලපඬිත සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ නිරය ලෝකයයි තිරිසන් ලෝකයයි ගැන විතරයි. പ്രേත අසුර අපාය වගේ මේ සූත්‍රයේ වැඩි කතා කරලා තිරිසන් ලෝකේ ඉපදিলা මොන දුකක් වෙන්නේ? රසට කැමක් හම්බ වෙනවද? තනකොළ රසයද? තනකොළ කන සත්තු කොච්චර ඉන්නවද? කටු කන සත්තු කොච්චර ඉන්නවද? ගස්වල කටු, නිදි කුඹ වැල් මේ වගේ දේවල් කාල ජීවත් වෙනවා. ඇයි මේ? ඒ කටු කෑවහම කටේ ඇනෙනවා. එතකොට තමන්ගේ මලේ තමන්ගේ කටට එනවා. ඒක රස කර කර උන් ආයි කන. කැමති නැතුව දේශත් රසවත් දේවල් වලට. කැමති. නමුත් නෑ. සමාන ආහාරක් බත් කන්නේද්ද බලන්න. ඕන තරම් බත් කනවද? අඹ දීලා බලන්න කන්නේ. රස පළතුරු දීලා බලන්න කන්නත් ඉන්නවා. කන්න. නම් කන්න කොහෙද තියෙන්නේ? පායන කාලෙට පිදුරු වගේ තනකොළ කපන. සමහර අය පිදුරු කනවා. එකයි නිතන්ද පිදුරු කනකොට අපි සමහර බතක් රස නැති වෙච්චහම කියන්නේ පිදුරු කනවා වගේ කියලා. නමුත් මේගොල්ලන්ගේ මුළු ජීවිත කාලෙම කන්නේ වගේ. නමුත් භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි කවුද? කවුද ওই තනකොළ කකායි? මනුස්ස ලෝකේ ඉපදিলা බොහොම රස මස වලින් අනුභව කර කර ජීවත් වෙච්ච මිනිස්සුම තමයි වෙන්නේ. සමහර අය කඳන් හිටන් කන අලියතු වගේ අය කිසි රසක් නැති වුණාට පොල්ලතු කොස්සතු කිතුල් කඳන් ඒ විතරක් නෙමෙයි ගස්වල මුල් අංගරලි අලියෝ පහරපු දැනක් පාගන්නද බය.
असूचि मेरी कुछ सत्य दुगंध को देते दूर යාන වාහන අරගත්ත. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ආවාහ විවාහ වෙලා ධර්මල්ලු හදාගෙන මේ හැම එකම පිළිවෙලට කලට වෙලා ටිකක්. මොනවද ඒගොල්ලන්ට අමතක වුනේ? මේ ඔක්කොම වෙලාවට කරන්න මතක තිබ්බට සිල් රැකින්න අපතේනවා. ඒක ප්‍රතිපලයක් තමයි. මේ තිරිසන් ලෝකේ කියන්නේ. दुर्गंध මේ කාලේ නම් මේකට තව අපූර්වට ගැලපෙනවා සසජාතකය. මහ බෝසතාණන් වහන්සේ හාවිත්‍යලා ඉපදිච්ච කාලේ සසජාතකය. නමුත් තිරිසන් කුලේ ඉපදිලා හිටියත් ඒ සාමාන්‍ය බෝසතාණන් වහන්සේලගේ හැටි. තිරිසන් සත්තුන්ට අනුග්‍රහ පිණිස තිරිසන් ලෝකවලට ඉපදිනවා. හැබැයි ප්‍රඥාව යදුවක් නැහැ තිරිසන් උනා. මිනිහෙකුටවත් කරන්න බැරි දේවල් තිරිසන් සතෙක් හැටියට ඉපදিলা බෝසතාණන් වහන්සේ කරලා තියෙනවා. වට්ටක ජාතකයේ සඳහන් කරන සත්‍ය ක්‍රියා මච්ච ජාතකයේ සඳහන් කරන සත්‍ය ක්‍රියා මේ වගේ දේවල් කාටද කියන්නේ? තිරිසන් වෙලා ඉපදුනාට අඥා වේමයි. ඒ සමේ හාවෙක් වෙලා ඉපදිච්ච කාලේ යාලුවෝ තුන් දෙනෙකුත් හිටියා. පසලොස්සක පොයේ එනකොට යාලුවන්ට කියනවා හෙට පොයේ සිල් ගන්න ඕනේ කියලා. යාලුවෝ තුන් දෙනාම සිල් සමාදන් කරනවා. සසපන්දිත උත්සවය ගන්නවා. එක දවසක් සිල් අරගෙන කල්පනා කරනවා. මංගම ඇවිල්ලා කවුරු හරි දානය කිව්වොත් මම මොනවද දෙන්නේ? මුවෙක් ඇවිල්ලා කෑමක් ඉල්ලුවොත් නම් තනකොළ මිටියක් දුන්නා. නමුත් පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ආගමික නිසා සක්‍ර දේවේන්ද්‍රයන්ට මේක දැනිලා පාළු කම්බල සෛලාසනේ වුණා. එහෙනම් මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතාව පූර්ණ කරන්න මා යා යුතුයි කියලා බමුණු වෙසක් අරගෙන එනවා. යාළු තුන් දෙනා ගාවට කලින් යනවා. හැබැයි මේ තුන් දෙනා මහනවා බ්‍රාහ්මණේ අද පොයනේද සෙල්ලම් නැතුව කොහෙද ඇවිදින්නේ කියලා මට කැමට යමක් තිබ්බොත් මාත් සෙල් ගන්නවා කියලා කියනවා තුන් දෙනාම ආහාර දෙනවා ඒ ආහාරයෙන් මම යාළට දීලා සස පඬිතුගාට දෙනවා සස පඬිතුගාට මහනවා
බ්‍රාහ්මණය අද පසලොස්සකෙන් පසලොස්සකට සිල් ගන්න නැත්නම් ඔබ මේ මොනවද කරන්නේ පසලොස්සක දින සිල් ගන්න ඒ සිල් ගන්න නැතුව එහෙම ඇවිදින්න සසපන්විතයන්ටත් කියනවා කෑමට යමක් ලැබුණොත් සිල් ගන්න මට කියන්න ඕනේ උනේ උන්වහන්සේ ඊළඟට කරපු ජීවිත පූජාව ගැන නෙමෙයි උන්වහන්සේ බ්‍රාහ්මණයගෙන් අහන්නේ පසලොස්සකටත් සිල් ගන්න නැතුව මොකද කරන්නේ කියලා සඳහන් කරන්නේ සත්තු අසුචි ගඳේකට දුවනවා කියලා ගඳේ නැතත් බමුණු දානෙක දුවනවා කියලා වෙසක් පොස දෙකම පහුවෙනවා වෙසක් පොයේ කියලා කියන්නේ මේ ලෝකේ දෛවගේ පොයේ දවසක් අයෙන්නේ අවුරුද්දකට සැරයක් පොසොන් පොයේ කියන්නේ ලාංකික අපිට තරම් මේ පොයේ වටින තව පිරිසක් නැහැ මහා බිඳු මහා රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අරන් ආපු දවසේ නම් අපේ බෞද්ධ කියන අය අන්‍යාගමිකයන් හිනස්සව හිනස්සව දරුවෝ ටිකත් එකතු කරගෙන වයිවාරණ විදියට ඇඳගෙන වාහන ටිකුත් අරගෙන ඒගොල්ලොත් කොහෙද යන්නේ මිනිස්සු දැන් කියන්නේ බුදුන් වඳින්න යනවා කියන නෙමෙයි දන්සල් වඳින්න යනවා කියලා හැමතැනම දන්සල් එතකොට මේ අර කතා ටිකත් එක ගලපලා බලන්න සත්තු අසුචි ගඳේන දැන් කියනවා බමුණු දානි හොය හොය යනවා එතන මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයද මේ දවස් අපිට දෙන්නේ හැබෑවටම දරු පැටව අරගෙන ගිහින් සෙල්ලම් එහෙම වුණා නම් දන් දෙන අය හොයාගෙන ඉල්ලන දන් අපි එහෙම වුණා නම් ඒ දන් දෙන අයට මොන තරම් කල්යාණ මිත්‍ර වෙනවා පංච දුෂ්චරිතේම කරගෙන ගිහිල්ලා එතනින් කෑම වේලක් කෑවා දන් දෙන මිනිසුන්ට ලොකු ලාභයි නමුත් එක පන්සල් තියෙන මිනිසෙක් ගිහිල්ලා එක කෑම වේලක් කරගත්තොත් අනාගත ජීවිත අසංකේය දන් දුන් ණය කිව්වා. එතන හිතර බලන්න අපි කොයි තරම් පිරිහිනාද කියලා. අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ අපි කළ යුතු දේවල් සියල්ලම මම හිතනවා. තිරිසන් ලෝකයේ ඉපදෙන්නේමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ තිරිසන් ලෝකයේ තියෙන අසීමාන්ත දුක පැහැදිලි කරනකොට සඳහන් කළා මේ අසූචි ගොඩේම හැදිලා ඒ අසූචියම කාල ඒ අසූචි ගොඩ වේලෙනකොට ඒක ඇතුළෙම වේලිලා මැරිලා යන පණුව ඉන්නවා මලකුණේ ඉපදිලා මලකුණම කාලා මලකුණ එක්කම විනාශ වෙන සත්තු කොයිතරම් කවුද මේ කල මනුස්ස ලෝකේ සැපට අනුභව කරපුවායි ඔබ කැමති තව බොඩකින් මරණයට පත් වෙන මලකුණක පන්වෙන්නේ අසූචි ගොඩක පන්වෙන්නේ මැස්සෙක් කොඳුරේ කියලා හිතෙන්නේ එහෙම කැමති නම් අපි ඉන්න විදිය හොඳට හොයි හැබැයි ඒක නැකමති නම් මේ ක්‍රමය මීට වඩා වෙනස් කරගන්න ඒක වෙන කාටවත් වෙනස් කරලා දෙන්න බෑනේ. ඒක තමයි වෙනස් කරගන්නේ. එතකොට බාලයාට මූණ පාණ්ඩ සිද්ධ වෙන දේවල් මූණ පාණ්ඩ සිද්ධ වෙන දුක භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා මේ විදිහට. പ്രേත අසුර කියලා පායවල දෙහිකුත් විස්තර කරනවා. එතකොට පඬිතයා පිළිබඳවත් මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කාම පණ්ඩිතය කියලා කියන්නේ කයෙන් වැරදි නොකරන වචනේ වැරදි නොකරන හිතින් වැරදි නොකරන අය පණ්ඩිතය ඥානවන්තය එතකොට එවන් පුජ්‍යලයකට හැම වෙලාවෙම ඇති වෙන්නේ ඔහුට තියෙන ප්‍රතිඵල තුන ඒ තමයි මේ පන්සල් ආරක්ෂා කිරීම පිළිබඳව තමන් ළඟ විතරම තියෙන සතුට. ඔහු හරියට සතුට වෙනවා සීලේ ආදීනව දැනගත්තා.
සීලිය ආනිසංස දැනගත්තාම දැනෙන මොහොතක් මොහොතක් ගානි සතුට වෙනවා මම මේ උතුම් සීල් මනාව මගේ ජීවිතය ආරක්ෂා කරනවා මම මේ වෙනකොට අවුරුදු 5 හොඳට පන්සිල් රැක්කා කියලා කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් වුණොත් ඒ පුජ්‍යය ලැබෙන සතුට අජමාලිකාවක් නෑ සීල් රැක්කා කියලා කල්පනා වෙනකොට ඇති වෙන සතුට එතකොට ඔහුට අර සීල් උල්ලංඝනය කරපු නැත්නම් කයින් වැරදි කරපු අය විඳින මෙලව ප්‍රතිඵලය ඔහුට නෑ ඔහුට දෙන්නේ කයින් වැරදි නොකිරීමේ සතුට රජ්ජුරුව වැරදි කාරයන්ට දීලා තියෙන දඬුවම දැක්කහම ඔහුට කවදාවත් බය හිතෙන්නේ නෑ මම නම් කවදාවත් මේ වගේ දඬුවම් වලට ගොදුරු වෙයි කියලා බයක් නෑ මොකද මේ වගේ දඬුවම් වලට ගොදුරු වෙන්න කර්ම මං ජීවිතේ කවදාවත් කරලා නෑ මං වැරදි වැඩ කරලා නෑ කියලා ඔහු අර දඬුවම් දැකලා කවදාවත් බය වෙන්නේ නෑ මරණ මංචකේ ඉන්න පුද්ගලයා බාල පුද්ගලයා තමන් කරපු අකුසලයේ මනසට නැගෙමින් මානසිකව විඳින දුක මානසිකව දැවෙන දැවිල්ල සිල් රැකපු පුද්ගලයාට තියෙනවද ඔහුට තියෙන්නේ පුදුමාකාර සතුට ඔහුට මරණය පිළිබඳව බයක් තියෙනවද අල්ප මාත්‍ර බයක් නැහැ ඒකට හේතුව තමන් වැරදි දේවල් කරලා නැහැ ඒ නිසා මැරෙන්න බයක් නැහැ පින්නතනි යමෙක් මැරෙන්න බය නැත්තම් එහෙම නැත්නම් යමෙක් මනාව සිල්ගුණ ආරක්ෂා කළා නම් ඔහුට මේ ලෝකේ තවත් ජීවත් වෙන්න ඕනේ නැහැ මම එහෙම සඳහන් කළේ දැන් අපිට සමහරවිට අසනීප වෙනවා ඉතින් අසනීප වලට බේත් හේත් ගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ නමුත් අපිට පුදුම බයක් ඇති වෙනවනේ අපිව පිළිකාවක් හැදුනා එහෙම නැත්නම් වෙන හෘදයා බාධයක් හැදුනා. දැන් සිද්ධ වෙනවා මේ අලුතෙන් රුධිර නාල කීපයක් වෙනම කපලබද්ධ කරන්න සිද්ධ වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් අසීමිත බයක් තියෙනවා. මනාව සිල් රැකලා නම් කොයි වෙලාවෙ මැරුණත් මොකද? ඒ කොයි වෙලාවෙ මැරුණත් ඔහු බය නැහැ. දැන් අපි කියමු ඒකට අලුතෙන් රුධිරනාල බද්ධ කරලා අපි ආපහු ජීවිතේ හදාගත්තා කියලා. ඒ නිසා ඇති වෙන මරණ බය නැති කරගත්තා කියලා. නමුත් දැන් එච්චරද තියෙන්නේ? දැන් ඒ ප්‍රශ්නේ එහෙම විසඳගත්තට තව ඉස්සරහට එන්න තියෙන පිළිකාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. වකුගඩු නරක් වීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. අක්මා වීදීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට මේ අර වෙලාවේ ඒ සිද්ධියෙන් මරණයෙන් රැකුණා කියලා කල්පනා කළාට තව ඉදිරියට මහ දුක් කන්දරාවකට මුහුණ දෙන්න වෙනවා. නමුත් මනාව සිල් රැකලා තියෙනවා නම් මැරුණහම උපදින්නේ මීට වඩා හොඳ තැනක බව හොඳාකාරවම දන්නවනම් අය මෙහෙ අමුතින් තව ඉන්න ඕනේ. සමාජලාට අපි ජීවත් එහෙම සත්කමක් මට කරන්න එපා කියලා අපිට ඒක ප්‍රායෝගිකව කරන්න දෙන එකක් නෑ දරුවෝ. ඒගොල්ලෝ හරි අරගෙන ගිහිල්ලා ඒ වැඩේ කරයි. නමුත් කෙනෙක් එහෙම කළත් නැතත් මරණය මට ප්‍රශ්නයක් නෙමෙයි. මනාව සිල් රැකලා තිබුණා නම්. එහෙනම් ඔහුගේ මරණ මංචකේ ඌට කවදාවත් බය දෙනවද? හැමදාම ඔහු ඉන්නේ පුදුම සැකදී. මරණය ඔහුට ආශිර්වාදයක් වගේ. මොකද ඌ දන්නවා මීට වඩා හොඳ තැනකට යන්නේ. සමහර කෙනෙක් ගමන් බලපත්‍රය එනකන් බලාගෙන ඉන්නේ හරි සතුටින් විදේශගත වෙන්නේ ඊට වඩා කොච්චර සතුටින්ද මෙලින් පරලෝ යන්න ලෑස්ති වෙන මනාව සෙල් එකපු කෙනා පිළිතුරු අපායේ තියෙන දුක කොච්චරද ස්වාමීන් කියලා අහපු වෙලාවේ භාග්‍යතුමාගේ සඳහන් කරයි උතුමාව මහණෙනි එක මිනිහෙකුට උදේට හෙල්ලෙන් 100කු දවල්ට හෙල්ලෙන් 100කු හවසට හෙල්ලෙන් 100කු දැන්නහම ඔහු කොහොම වේදනාවක් හිදී හෙලි පාරවල් කිසියම් ගවික්ෂණාසල වූ ස්වාමීන් මේක උපමාවකින්වත් කියන්න බැරිද අපායි දුක් කියන මේ කාරණාව තමයි පෙන්නේ
හෙලිපාරවල් 300ක් ලබාපු පුද්ගලයා කොහොම දුකක් විඳිනවද? බාගිතුන් හසේ අත්ල මත තියාගත හැකි ගල් කැටයක් අත්ල මත තියාගෙන අහන්නේ මහණෙනි මේ ගල් කැටේද ලොකු හිමාල පර්වතයද? ස්වාමී හිමාල පර්වත රාජ්‍යයත් එක්ක මේ ගල් කැටේ කොහොම එකක්ද? මේ ගල් කැටේ කොහොම සංසන්දනය කරන්නේ? මහණෙනි යකඩ උලෙන් 300 වතාවක් පහර කාපු පුද්ගලයා විඳින වේදනාව මේ ගල් කැටේ වගේ. නමුත් නිරේ දුක හිමාල පර්වතය වගේ ප්‍රමාණයක් කරන්න බෑ කියලා කියන්නේ. ඊළඟට අහනවා පඬිතයාද සුභිතේ සැප කොහොමද කියලා. සක්විත රජුන්ගේ සැපේ තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉරුදි හතර රතන හත සහිතව සැප විඳින සක්විත රජු සතර මහා දිවයිනට අධිපති. මේ සක්විත රජෙකුට කොයි තරම් සැපයක් තියෙනවද? මේ රතන හත නිසාම ඔහු ලබන්නේ අසීමාන්තික සැපයක්. නමුත් භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරන්නේ අර වගේම උපමාවක්. ගල් කැටයක් පෙන්නලා අහන්නේ මහණෙනි, ඒ සක්විත රජුන්ගේ සැපේ මේ ගල් කැටේ වගේ. නමුත් දිව්‍ය ලෝකේ දෙවියන්ගේ දිව්‍ය සෝයේ සක්විත සැපේට වඩා කොච්චර උසස්ද එය හිමාල පර්වතයේ වගේ. මනව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පංච දුස්චරිතයෙන් වැළකීලා සුචරිතව ජීවිත ගත කරන්න, සතර අපායෙන් මිදලා සුගතියෙන් සුගතියට යන්න කටයුතු කරන්න. බුද්ධාන්තරයක ලැබුණු ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ මනාව සාධාරණයක් කරන්න, ඒ ජීවිතය හොඳ අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරන්න. ඒක කරගන්න ලෞතර බුදු වෙන්න මේ තරම් වීර්යයක් වඩන අපිට මඟ කියලා දුන්නා නම් ඒ සකල ලෝක සත්‍යයම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වීර්ය වෙන්නේ. මට මම වෙනුවෙන් වීර්ය වඩන්න බැහැ කියලා මගෙන් මහන්ඳ වෙනවා. වීරවරු ගැන වේරෝ කිය අපි හරියට කතා කරනවා. සතුරන් දහසක් මරලා සතුරන් ලක්ෂයක් මරලා කෙනෙකුත් වීරයෙක්. මේ ලෝකේ තවත් නොඑක වීරවරු ඉන්නවා. හැබැයි මම කියන්නේ අපිට මේ සාමාන්‍ය ලෝකේ ඉන්න වීරයෝ නාම මාත්‍රික වීරයෝ විතරයි. මේ ලෝකේ හැබෑම වීරයන්ට තමයි අපි හැබෝම දුහත් මුදුන් දීලා මහාවීර කියලා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට අනුව ගමන් කරලා මේ ලෝකේ පහළ වෙච්ච අනෙක් මහවීරෝ තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. එනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ සිව්වනක් පිරිසට අයිති වෙනයි මම කියවි අපි හැමෝම මහා සෙබලෙක් බවට පත් වෙනවා. කවුරු නසන්නද සෙබලෙක් වෙන්න ඕනේ? අනුත් නසන්න ලිවි තමන් සතු කෙලෙස් නසන්න. සියයක් දහහක් මරලා ඇවිල්ලා මහවීරයෙක් වුණත් මං කියන්නේ ඔහු බාහිර සතුරන්ට හානි කරලා තමන් වීරයෙක් වුණාට ඔහු ඔහුට මරලා ඉන්නේ. මේ අතීතයේ තියෙන හිමයි. නමුත් තමන්ට වරදයි. තාම බැරි වුණා ගුරු කේනක නවත්ත ගන්න. තාම බැරි වුණා රාරක් උබණේක නවත්ත ගන්න. තාම බැරි වුණා වැරදි කාම සේවනය කරන එක නවත්තන්න. තාම බැරි වුණා හොරකම් කරන එක නවත්තන්න. ඔව් වීරේ. ආන්නේ කෙලෙස් සතුරන් පරාජය කරගන්න පුළුවන් මුල දවසේට එදාටයි ඔහු වීරේ. නම් ඔබට පංචශීලයවත් ආරක්ෂා කරන්න පුළුවන් මුල දවසේට ඔබත් මේ ලෝකේ හැබෑම වීරේ. ආන් එදාට පුළුවන් අභිමානවත් විදිහට මරණයට පත් වෙනවා. මෙවන් ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක ඉපදිලා මේ වාගේ සුන්දර නිර්මල රටක ඉපදිලා ශ්‍රේෂ්ඨ රටක ඉපදිලා මේ කාලේ නම් ලංකාව
ජීවිතයෙන් දෙච්චර හොඳ නිතරට එහෙම තමයි හුඟක් අය හිතන්නේ ඒ බණ අහන්න තියෙන එහෙනම් අපි ජීවිතෙන්ද හොඳ රටවල් හොයාගෙන ම්ලේච්ඡයන් ඉන්න ප්‍රදේශ වලට යන්නේ නොකන් ලැටේ පිංකම් කරන්න හැකි එතන සඳහන් කළා ප්‍රත්‍යන්තය පිං කරන්න බැරි තැන කෝටි ලක්ෂයක් සක්වලේ අගනුවර වගේ ලංකාව ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ මනාව හවුල් වෙනවා කෝටි ලක්ෂයක් සක්වලට අදිෂ්ඨාන කරපු මහා ධාතුන් වහන්සේලගෙන් හත් නවයෙන් හතර නමක් පිට ලැබුණේ මොන කරුණාවක් අපි කෙරෙහි තිබුණ නිසාද කෝටි ගණන් අදිෂ්ඨාන කරපු ධාතුන් වහන්සේලගෙන් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වැඩියෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා යම් තැනක රැස් වුණා නම් ඒ ලංකාවේ මහ මෙුණාල් මහ සංයතුළු අද වෙලේ ඒකේ පාළියේ මහා කීතිය කියලා කිව්වේ කෝටි ලක්ෂයක් සක්වලට ඒ වගේ සෑයක් වෙන නිසා ඒ වගේ වටිනාකම් වලින් පිරිච්ච නිසා ආර්යයන් වහන්සේලා මේ රටට බලනවා වෙයි හැබැයි කාලෙ තිස්සේ භාග්‍යතුන් වහන්සේ කී කරු නැති අපි අසූචි ගොඩවල්ලාගේ උන්වහන්සේලා දැක්කා මේ තියෙන ප්‍රශ්න කාලයක් තිස්සේ ඉවසලා 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 මම දැන් අපිට අනුකම්පා කරන්න බුණේ අපි බලමු අදට වඩා හෙට හොඳ වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ කී කරු වෙන්න පටන් ගන්න තියෙන්නේ එහෙම නැත්නම් කවදාවත් හොඳ වෙන්නේ අන් ඒක තේරුම් අරගෙන පුළුවන් නම් අදට වඩා හෙට හොඳ කරගන්න උත්සාහ කරන්න පංචශීලයෙන් පටන් ගන්න බාලෙක් නොවි පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කිරීමේ ප්‍රධාන පරමාර්ථය එල්ලාවල පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දයාවරණීය මෑණියන් නිදන ප්‍රාප්තියට පත් වෙලා වසන සපිරීම නිමිති කරගෙන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා විශේෂයෙන් අද ධර්ම දේශනාවේ ධර්ම දානමේ පින්කමේ ප්‍රස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දයාවරණීය මෑණියන්ට ඒ වගේම නිදන ප්‍රාප්තියට පත් වන සදාදරණීය පියාණන් පීජී කුලරත්න පියාණන්ටත් මීට මාස දෙකකට පමණ පෙර තමයි පියාණන් අභාවයට පත් වෙන්නේ යෙදුනේ පියාණන්ට මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා අපි සියලු දෙනා පින් අනුමෝදන් කරමු. ඊට අමතරව තවත් විශේෂ කාරණාවක් තමයි මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ අපි සියලු දෙනාටම දහම් මඟ කියලා දෙන මහා සත්පුරුෂෝ ධර්මාචාර්යයන්ට අද ජන්මදිනයේ සිහිපත් කරන දවසේ පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු. ලොකු ස්වාමීන් වහන්සේගේ මෑණියන්ටත් පියාණන්ටත් මේ ධර්ම දානානිසංසයන් වගේම අපි රැස් කරගත්ත ධර්ම ශ්‍රවණානිසංසය අපි අනුමෝදන් කරමු. අපේ ධර්මාචාර්යයන්ටත් අපි රැස් කරගත්ත මේ සියලුම කුසල අනුමෝදන් කරමු. උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේම සලසේවා කියලා අපි ආශිර්වාද කරමු. දයාවරණීය මෑණියන්ටත් සදාදරණීය පියාණන්ටත් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් සැනසෙන්න මේ කුසල අනුමෝදන් වේවා. අති ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේටත් ආරණ්‍ය සේනාසනේ වැඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාටත්
මේ උතුම් කුසල් අනුමෝදන් වේවා රත්නත්‍රි ආශිර්වාද ලැබේවා ලොකු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අද වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම මේ පින් අනුමෝදන් වේවා මේ අවස්ථාවට සහභාගී වෙන මේ උතුම් අවස්ථාව සාර්ථක කරගන්න අත දෙන මේ සත්පුරුෂ දායක පින්තුන් සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි හැම කෙනෙකුටම මේ උතුම් කුසල ධර්මයන් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ සලසේවා මෙලව පරලෝ සුබ සිද්ධිය සඳහා මේ කුසලයේ උපයිස්කේ වේවා එවගේම අපි සිහිපත් කරන්ට යෙදෙන අපේ ධර්මාචාර්ය ධර්මාචාර්යනන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා රත්නත්‍රි ආශිර්වාද ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධි වහ වහා මුදුපත් කරගන්න එතෙක් ලෝක සත්‍යයට මහා සත්පුරුෂී බෝධිපත් වෙන්න මේ කුසල ශක්තිය රත්නත්‍රි ආශිර්වාදයත් ලැබේවා බෞද්ධ මාධ්‍යාලේ නිර්මාතෘවරු වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට වත්මන් අධ්‍යක්ෂක අවසරයි බොරලංගේ වජිර ඥාන මාහිමිපාණන් වහන්සේට බෞද්ධ මාධ්‍යාලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ කුසල අනුමෝදන් වේවා අපි සියලු දෙනාටම ඊතාම ඉක්මන් භවයක ඊතාවත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් මහා මහණෙනි සනසෙන්නේ මේ සියලුම කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාති සමිජ්ජතු සුපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා සම්පත්ති වේවා